දම් සිහ නද නමස්කාර වේවා බුදු රුවනට සමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා දම් රුවනට සමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝ රුවනට සමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි සාදු 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 ගරුතර මහා සංඝයා වහන්සේ පින්වත් මෑණියන් වහන්සේ පින්වත්නි අද මේ වෙසක් පුන් පොහොය 2562 සමරන්න ආසන්නේ කුණ්ඩසාලි මහමෙගුණාව අසපුවේ වෙසක් පින්කම ආරම්භ වුණා. අද මං අදහස් කරන්නේ අපේ ශාස්ත්‍රුන් වහන්සේ ගැන ටිකක් කිය අදෙන්ට. හැබැයි ඊට කලින් දහම් අවවාදයක් කරන්න ඕනේ. ඒ තමයි අපි හරියට කතා කරනවන්නේ ඉවසීම ගැන. ඉවසීම ගැන අපි කතා වෙනවනේ. ආන්නේ ඉවසීම ඕනේ අපි අහන දේ තේරුම් ගන්නත්. ඒ කියන්නේ අපි අහන දේ හරි දෙයක්ද වැරදි දෙයක්ද කියලා තේරෙන්න නම් අහපු ගමන් ගිලින්න එපා. අහපු ගමන් ගිලිනවා කියන්නේ ඉවසීම නෑ කියන එක. මම උදාහරණයක් කියන්නම්. මම මේ ඉවසීම බලන්න සිහියෙන් අහන්න බලන්න මං අපේම ස්ථානක කිව්ව දනවද සිද්ධියක් කියලා ඇහුවා. මොකද්ද? මහරජින උපන්නි ලංකාවේ කිව්වා. අනේ සාදු කිව්වනේ. එහෙනම් එතන සිහිබුද්ධියෙන් ඇව්වේ නැහැ. මහරජින ලංකාවේ උපන්නි. ඒක බොරුවක්ද ඇත්තක්ද? ඒක කියපු ගමන් සාදු කිව්වනේ. එහෙනම් ඒකේ තේරුම මොකද්ද? අහන දේ කල්පනාවෙන් ඇසුවේ නැහැ. ඒකේ විපාක දැන් මට දුක මේ පුංචි දරුව පේනකට අනාගතයේ ධර්මයේ නාමෙන් එක එක වහන්න ලැබෙනවා. දැන් තියෙනවා ඒක. එතකොට බලන්න දැන් ඒ වාඩි වෙලා ඉන්නවා අහගෙන ඉන්නවා ආන ඕනෑම එකක් අනුමෝදන් වෙන්න ලෑස්තිනේ. හරිද ක්‍රමේ? වැරදි. ආන්ගේ වැරදි රටාවට අහුවෙච්ච නිසා තමයි මේ රටේ දේශපාලනඥයෝ ඡන්ද දායකයන්ට නාස්ලනෝ දැම්මේ. ඔබට නාස්ලනෝ දැම්මද නැද්ද? අපිට ලැජ්ජාවෙන් යුක්තව කියන්න වෙලා තියෙනවා නාස්ලනෝ දේවා කියලා. දේශපාලන විතර නෙමෙයි දැන් සිවුරු දාපු උන්නාන්සිලත් නාස්ලනු දානවා. ලංකාවේ බුදුන් පහල වුණා කියනවා. ඒ වචනේ ඇහිච්ච අය අත උසන්න.
එතකොට තේරුන්නේ නැද්ද අපේ මේ ආස පුළුවන් හොලන්න බොරුවක් නොවේ කියන එකද හිතුනේ හැබැයිවත්ද ආනේකයි අනාගතයේ කිව්වොත් කිරිබත් ගොඩ කියන්නේ සුජාතා කිරිපිඬු දීප ගම ඒ කියන එක පිළිගන්නවානි කොණ්ඩසාලිලු මහමයා දේවිනාංශිකේ ගම දේවදහනුවර එතකොට මේවා පිළිගත්තොත් කවුරු හරි මම මේ ධර්මීය අහන්න ඉස්සෙල්ලා සිහියෙන් සිටීම ගැන මේ කියන්නේ එතකොට යා මුලාවේ මුලාවටපත් වෙන්නේ නැද්ද මුලාව දැන් මම කිව්වොත් මම රහත් එතකොට පිරිස අනේ සාදු කියයි ඔක්කොමට නහස්ලනෝ ගියා ඇයි එහෙනම් මම එහෙම කළේ මොකද්ද නහස්ලනෝ දැමීම තමන්ගාව මොන හරි ගුණයක් තියෙනවා නම් ඒක පුද්ගලික එකක් දැන් ඔබගාව ඔබේගාව මොන හරි ගුණයක් තියෙනවා කියමු දැන් ඔබ පුරුදු වුණා කියමු ජීවිත කාලය තුල ඉවසන්න ඕක මේ අනුන්ට කිය කියන එකත් තමන්ගාව පුරුදු කර යුතු එකක්ද තමන්ගාව පුරුදු කරපු එකක් අනුන්ගෙන් ලාභ සත්කාර අපේක්ෂාවෙන් ඔබ කිව්වොත් දරුවනි අම්මා ඉවසනවා සලකපන් එතකොට එහෙනම් එයාගේ බලාපොරොත්තු මොකද්ද ඉවසීමෙන් ලාභ ප්‍රයෝජනෙ ගන්න ඒක පිරිහීම ඒක මොකද්ද ගුණය කියන එක පුද්ගලික එකක් මලක සුවඳ ඒ මලට අයිති එකක් ඒ මලේ හැබැයි සුවඳක් තිබේ නම් මල කෑ ගහන්න ඕනේද මම සුවඳයි සුවඳයි කිය කියා මල කෑ ගහන්න ඕනේද මං සුවඳයි සුවඳයි කිය කී කෑ ගහන එකද මලේ කාර්යය මල පාඩුවේ ඉන්න එකද මොකක්ද ඒකේ හරි එක මල පාඩුවේ ඉන්නවා මල සුවඳ නම් මලේ පැණි තිබේ නම් ඒ අමුතුවෙන් දඟලන්න දෙයක් නැහැ මං එහෙම කිව්වේ හරි මෝඩයි මේ රටේ මිනිස්සු ලැජ්ජයි මට නම් ලංකාවේ බුදුන් උපන්නා කියව ගමන් ටෝකක් අඬින්න කවුරුත් හිටුවේ නෑ නේ මේ බොරුණු කියා හිටින් කියලා සාදු කිව්වනේ බම කිව්වේ මහරජිනේ මෙහි උපන්නා කියව ගමන් සාදු කිව්වනේ ඒ කියන්නේ සිහියෙන් නෙමෙයි අහගෙන ඉන්නේ මං දවසක් කිව්වා ආයමත් එකක් පින්වත්නි දේවදත්ත බුදුරජාණන් වහන්සේට ගලක් පෙරළුවා කිව්වා වායන් ඇහුණ සාදු කිව්වා කියලා එතකොට මොකද්ද මේ ලැජ්ජ නැද්ද අපිට මොකද්ද මේ සිහියෙන් තොරව නේද ඉන්නේ එතකොට සිහියෙන් තොරව ඉන්න කෙනාව ඕන විදියට මුලා කරන්න පුළුවන් ඕන විදියට මුලා කරන්න පුළුවන් දැන් බුදුරජාණන් වහන්සේ මේ උපන්නා කියන කතාව අහස පොළව නුහුලන අසත්‍යයක් ඒකට මම ඔබට උපමාවක් කියන්නම් නෝන කෙනෙක් මාත් ගෑන් ළමයෙකුයි පිරිමි ළමයෙකුයි යාළු වෙලා හිටිය අවුරුදු 10ක් ඔන්න යාළු වෙලා බැඳා දුකේ පුතෙකු හම්බ වුණා ටික කාලයක් ගියාම දැන් ඔන්න නෝන භාවනා වැඩසටහන් වලට යන්න ගත්තා ඔන්න ඊට පස්සේ එතනින් කිව්වා දැන් බුදුරජාන් වහන්සේ සරණ යන්න උගන්නන්නේ ධර්මයේ සරණ යන්න උගන්නන්නෙත් නෑ ශ්‍රාවක සංඝයා සරණ යන්න උගන්නන්නෙත් නෑ නුවණින් අහන්න උගන්නන්නෙත් නෑ ඒ ගියපු හාමුදුරුව මෙයාට මාර්ගඵල දුන්නා ඔන්න ඉස්සෙල්ලාම පළවෙනි ගුලිය ගිල්ලා මොකද්ද දැන් නෝණ හිතන් ඉන්නේ මොකද්ද මං දැන් සෝවාන් වුණා මේ සමාධිය ගැන මොකුත් දන්නේ නැති කෙනෙකු රවට්ටන්න බැරිද හරියට රවට්ටන්න පුළුවන් මං ඒකනේ දෙන්නෙත් ඒවා මං රවට්ටන්න කැමති නෑ
එතකොට එයාගේ කියන අන්නාර ස්වාමීන් වහන්සේ රහත් වෙලා ධ්‍යාන ලැබලා ඒ කාටවත් කියන්න එපා මම සෝවා ඊට පස්සේ දැන් ගොන්න ගෙදර ගිහිල්ලා ගෙදර ඇවිල්ලා මහත්තයාට කියන මහත්තයා දැම්මන් සාමාන්‍ය පුත්‍රජන කෙනෙක් නෙමෙයි කියනවා ඊට පස්සේ දැන් මහත්තයත් බය වුණා දැන් ඇයි ගෙදර පාලනේ මෙයා ඇල්ලුවා දැන් දැන් මහත්තයවත් කන්ට්‍රෝල් එකට ගත්තා සෝවන් කීකී ඊට පස්සේ කියනවා මහත්තයා මට ඥාන පහල වෙලා දැන් තියෙන්නේ දැන් මහත්තයා වැඳගෙන ඉන්නවා නෝනට බයට ඊට පස්සේ කියනවා දැන් එතකොට සෝවාන් වෙලා ඊළඟට පටිසම්භිදත් ලැබලා අර්ථ ධර්ම නිරුක්ති පටිභාන ඊට පස්සේ කියනවා මහත්ය දන්නවයි මහා පෘථිවියෙම ඉන්න ප්‍රඥාවන්ත ගෑණි කියලා මමව නාසයකින් තෝරලා නාසයකේ තියෙන තරු බලන්ට නාසා තියෙන ග්‍රහලෝක බලන්ට මිනිසුන්ගේ ප්‍රඥාව බලන මිම්මක් කේකුම් ගාවන්නේ දැන් මහත්ය තවත් වැඳගෙන ඉන්නවා දැන් මේ ඔක්කොම කියනකොට බිරිඳගේ දැන් බිරිඳ බලාපොරොත්තු වෙන්නේ මොකක් කියේ මොකද්ද එයා කියන කාරණේ හරි කියලා අනිත් අයට ඊට පස්සේ කියන මහත්ය මට තව කාරණයක් අවබෝධ වුණා ඇත්ත මහත්ය ඔයා නෙමෙයි මහත්ය කල්පනා කරනවා හැ ඇත්ත මහත්ය මන් නෙමෙයි එතකොට අවුරුදු 10ක් අපි ඉතින් පෙම් දෙඩුවන්නේ දැන් මේ දරුවොත් ඉන්නවන්නේ නෑ අලප ගෙදර ඉන්නේ ඒ වගේ තමයි මම රහත් පටිසම්පදා ලැබලා නාසයකින් කියනවා නුවණක්කාරය මං බුදුන් උපන්නේ දඹදිව නෙමෙයි ඒ ජාතියේ කතාවක් ඊට පස්සේ මහත් දැන් ගෙදර සතුටින් කෑවා බිව්වා මෙතෙක්කල් තියෙන දියක් බෙදාගෙන සන්තෝෂෙන් කාලා හිටියා. එදා ඉඳලා එක්කිනාට එක්කිනා සඳු සරුවල් අල්ල ගන්නවාද නැද්ද? එක් මහත්තයෙක් කියනවා නෑ මමයි යෝදී මමයි. මමයි මිනිහා කියනවා. නෝනා කියනවා නෑ මට අවබෝධ වුණා වෙන කෙනෙක්. ඒ වගේ කතාවන්නේ ඔය යන්නේ. ඊට පස්සේ නෝනගේ නංගි කියනවා හා හා එහෙම කියන්න එපා මහත්තයා මේකේ ඇත්තක් ඇති වැටහිලා මේකේ ඇත්තක් ඇති මොකද මේ නෝනව පිළිගන්නවා ડોක්ටර්ස්ලා ඉංජිනියර්ස්ලා උගත්තු ඔක්කොම මෙයා හරි කියනවා දැන් යන්නේ එහෙම කතාවක් නේද ඒකට තමයි කියන්නේ අහන දේ සිහියෙන් ඇසුවේ නැත්තම් අවුලින් අවුලට පත් වෙනවා ඊට පස්සේ නෝනා කියන්න ගන්නවා මහත්තයා අපි අහලා තියෙන වචන පාලි වචන වැරදි අනිත්‍ය කියන එක වැරදි ඕක නෙමෙයි අනිත්‍ය අනිච්ච ඒකට මම උදාහරණ දැන් පාලි විතරක් ඔන්න පාලි වලට සිංහල අර්ථ දෙනවා එතනින් නවත්තන්නේ නෝනා කියන අපි දන්නේ ඉංග්‍රීසිත් වැරදි එතන නෝන කියනවා එහෙනම් හරියට කියපන්. එතන දැන් බලන්න compassion අපි හිතන් හිටියේ අනුකම්පාව කියලානේ. compassion කියන්නේ අනුකම්පාව නෙවෙයි. කම් කියන්නේ වරෙන්. passion කියන්නේ මෝස්තරේට හැඩට වරෙන් කියන එකයි. අන්න එහෙමයි මේ කාලේ රහත් කියන අය පාලි තෝරන්නේ. අපි මෙතෙක් කල් කිය හිතුවේ මේ පයින්ඇපල් කෙන්නන්න ආස කියලානේ. පයින්ඇපලයන් ඇපල් කකා. එතකොට මිනිස්සු සාදු කියනවා අම් මේ අර්ථ වැටහිලා.
ආන්හි මේකක් මේ රටේ යනවා. පටිච්ච සමුප්පාද කියන්නේ පටිහිච්ච වෙලාලු. පටි කියන්නේ බෙල්ට්ලු. ඒක නී මන් දන්නේ. ඊට පස්සේ කියනවා ධ්‍යාන අභිඥා ලබනකට බඩිලියත් යනවලු. අහලා නැද්ද මෙව්වා? අහලා තියෙනවා. ඒක තමයි. එහෙනම් මොලේ තිබුණේ කොයි පැත්තේද? දැන් මම මේවා ඔබට කියන්නේ මම කටින් හදපුවා නෙමෙයි මේ. දැන් මේ රටේ දහස් ගණන් වටවිලා අනුමෝදන් වෙවි යහන අධර්මය. අධර්මය. දැන් මේ කුණ්ඩසාලිලු මහමාය දේවිනාන්සේගේ ගම. දෙව්දානුවරුළු මෙහි ඉඳලලු ගියේ. බබා හම්බු වෙන්නේ. නෑ 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 කොහෙද ඉඳලා මෙහි එනවලු මේ කුණ්ඩසාලෙට. එතකොට සාමාන්‍යයෙන් මේ මෙහෙම වෙන්නේ භූතාවේශිකි. ඔයගොල්ලන්ට හම්බ වෙලා නැති වෙටි ඒකට කියනවා මේ අහලා තියෙනද මෙන්න මේ නම සද්ධර්ම පුණ්ඩරීක කියන නම. අහලා තියෙන අත උස්සන්න බලන්න. අහලා නැහැනේ. අකීප දෙනෙක් අහලා තියෙනවා. සද්ධර්ම පුණ්ඩරීක කියන මහායාන සූත්‍රයක්. ඒ සූත්‍රය ඉන්දියාවේ හාමුදුරුවරු තනිකරම ලිව්වේ අමනුස්ස ආවේශිකින්. ඒ සූත්‍රය කියනවා දැන් ඒ සංස්කෘත භාෂාවෙන් එක තියෙන දැන් ඉංග්‍රීසියෙන් තියෙන එක ලෝටස් සූත්‍ර කියලා. ඒක කියනවා බුදුරජාන් වහන්සේ රජගහනුවරදී පිරිනම් පාණ්ඩේ ඉස්සල්ලා මේ සියලුම සක්වල බෝධිසත්වරු එකතු කළා, රහතුන් එකතු කළා කිව්වලු. භාග්‍යතුන් වහන්සේ කිව්වලු මේ අවුරුදු 45ක් මුළුල්ලේ මම දේශනා කරපුවා අදින් පස්සේ කැන්සල්. අදින් පස්සේ මම මේ කියන එක තමයි හරි. අද ඒක තමයි අදහන්නේ ජපානයේ. ඒක තමයි අදහන්නේ කොරියාවේ. ඒක තමයි අදහන්නේ වියට්නාමේ. ඒක තමයි අදහන්නේ ටිබෙටේ. ඔක්කොම අදහන්නේ ආධර්මයේ. සිංහල පරිවර්තනක් තියෙනවා. ඒක තමයි බෝධිසත්වරු අවලෝකිතේශ්වරයෝ කිකි සමයන් ඔක්කොම තියෙන ඕකේ. ඒ ඔක්කොම බොරු. ඒ ඔක්කොම භූතාවේශ. ඊළඟට බහලා තියෙනවද නාගර්ජුන කියලා හාමුදුරු කෙනෙක් ගැන? අහලා තියෙනවද අත උස්සන්න බලන්න. වැඩි අහලා නැහැ නේ, කීප දෙනෙක් අහලා තියෙනවා. දෙන්නේ තුන් දෙනෙක් ඉන්දියාවේ හිටියේ. එයා බණ කියන්න ගියාලු. බණ කියන්න ගියාම දැක්කලු බණට ආපු අයගෙන් දෙන්නෙක් කෙරෝලෙන් පොළවේ ගිලිනවා. ඊට පස්සේ අනිත් දවසේ කල්පනාවෙන් හිටියලු. ඊළඟ දවසෙත් බණ අහන්න ඇවිල්ලා අඳුනගෙන ඇවිල්ලා අඬ ගහලා ඕගොල්ලෝ කවුද කියලා. අපි නාගලෝකෙන් ආවේ. එන්න කිව්වා අපි කොහෙන්ද ආවේ? නාගලෝකෙන් ආවේ. ඊට පස්සේ ඇහුවා නාගලෝකේ ධර්මෙ තියෙනවද කියලා. ඔව් ධර්ම තියෙනවා කියලා කිව්වා. නාගලෝකේ ධර්මෙ තියෙන්න පුළුවන්ද? බෑ. නාගලෝකේ ආйти තිරිසං අපායට. ඒක ධර්මේ නෑ. ඊට පස්සේ කිව්වා එහෙනම් නාගරජුරුවන්ගෙන් අහගෙන එන්න නාගලෝකේ නාගය කරන්නේ ධාතු වඳින එක. ධාතු වඳිනවා, ධාතු ආරක්ෂා කරනවා. එහෙම කර කර ඒකෙන් අත්මිදීම ප්‍රාර්ථනා කරගෙන ඉන්නවා. නයි නාගලෝකේ. නාගලෝකේ එක නායකටුවත් ධර්මය අවබෝධ කරන්නට බෑ. එතකොට අර නාගර්ජුන කියන හාමුදුරුවන්ගේ කලින් නම ශ්‍රීමාන්. එතකොට මේ නාගර්ජුන හාමුදුරුව කියනවා මට බැරිද නාගලෝකේ විස්තරය අහගන්න. අපි නාගරජුරුවන්ගෙන් අහන්නම්. අහගෙන ඇවිල්ලා ඔබ වහන්සේට කියන්නම්කො කිව්වා. ඊට පහුදා නාගරජ මේ ඇවිල්ලා කිව්වා නාගරජුරුව ඔබ වහන්සේට ආරාධනා කරනවා.
ඕන මෙයා මොනියම් ක්‍රමයකින් හරි නාගලෝකෙට ගියා. දැන් බුදු කෙනෙකුගේ ධර්මයක් දැන් මේ භික්ෂුව අහන්නේ කාගෙන්ද? නයින්ගෙන්. නයින්ගෙන් අහගෙන ඇවිල්ලා මනුස්ස ලෝකෙට මෙන්න ලියන ශ්ලෝක ලක්ෂයක්. ඒකේ නම ප්‍රඥා පාරමිතා. ප්‍රඥාව අහලකවත් නැහැ. වාදයක් තියෙන්නේ ශූන්‍යතාවාද කියලා. අන්තිමනේ ප්‍රඥා පාරමිතාව කියන එක ලියලා එයා කියන ඔක්කොම ශූන්‍යයි. සංසාරය කියලා එකක් නැහැ. ඒකත් ශූන්‍යයි. සංසාරයක් නැත්තම් නිර්වාණයකුත් නැහැ කිව්වා. ආන් ඒක තමයි ප්‍රඥා පාරමිතාවේ සාරි. ඕව තමයි මහයන් ඔක්කොම අදහන්නේ. එතන මේ බේගල්ද නැද්ද? බේගල්. අමනුසින්නේ ගැටද නැද්ද? ආන් ඒ වගේ ගැටයක් තමයි ලංකාවේ බුදුන් උපන්නා කියන එකත්. අමනුසින්ගේ ගැටයක්. මේවා සත්‍යයි කියලා පිළිගත්තොත් ඒ සියලු දෙනා යෝනිසෝ මනසිකාරී ගෑවිලාවක් නැති අය. ඒ නිසා මම ඔබට මේ දහම් අවවාදයක් හැටියට කිව්වේ අහපු ගමන් කලබල වෙන්න එපා තීරණය ගන්න. හා ඒක ඇත්තද කියලා එකපාරට ගිලින්න එපා. ගෙවල් දොරල් අවුල් වෙන්නේ නැද්ද ওই જાති කතා නිසා? බොරු කේලම්. ගෙදරට අවුල් වෙනවා මේ හොඳ මිනිස්සු අවුල් වෙන්නේ නැද්ද? ඉල්ලන මං අහලා තියෙනවා එක ගෙදරක හුරතලයට ඇති කළා කියලා මුගටියෙක්ව. දවසක් ඒ ගෙදර අම්මා පුංචි බබාව වතුර බේසමේ තියලා මොකක් හෝ කාරණයකට ගෙදරින් පිට ගිහිල්ලා. දැන් අම්මා එනකොට කටේ ලේ හලාගෙන මුගටිය එනවා ගේ ඉස්සරහන්. ගේෙන් එළියට එනවා. දුර අම්මා එකපාරට හිතුවා අයියෝ මගේ දරුවා මේ මුගටිය කාලා තමයි කියලා. අම්මා එතන තිබිච්චම පොල්ලින් ගහලා මුගටිය මැරුවා. මරලා ගිහිල්ලා බලනකොට ළමයාත් ලස්සනට සෙල්ලම් කර කර ඉන්නවා. ළමයා දෂ්ට කරන්න ආපු නාගයවයි මුගටිය කාලා තියෙන්නේ. අම්මා දුක්ුණා. අනේ මම වැරදි තීරණයක් ගත්තා කියලා. ඒ වගේ ලංකාවේ බුදුන් උපන්නා කියන අයට නිරේ ගිහිල්ලා දුක් විඳින්න වෙයි. අනේ මම වැරදි දහමක් ඇසුවා. ඒකේ විපාක මට ලැබුණා කියලා. ඊළඟට අනිත්‍යයි කී දුක්ඛයි අනාත්මයි කියන එක බොරු. ඕක නෙමෙයි අර්ථය කියලා වැරදි බණ අහන අය නිරේ ගිහිල්ලා පසුතැවෙන්න වෙයි. අනේ මට වැරදුනා. මම ධර්මයක් කියලා අධර්මයක් සරණ ගියා කියලා. ඊට පස්සේ අරහාඳුරුණි මට කිව්වේ මේක. අරහාඳුරුණි මට කිව්වේ මේක කියලා යම රජුරුවන්ගෙන් බේරුමක් නැහැ. ඇයි? ඒ ඔක්කොම ඇති වෙන්නේ භාග්‍යවතුන් වහන්සේට අභූතයෙන් චෝදනා කිරීමටයි. භාග්‍යවතුන් වහන්සේට අභූතයෙන් චෝදනා කරොත් නිරියනවා. මේ ළඟදී මට කතාවක් දැනගන්න ලැබුණා. එක අම්ම කෙනෙක් 40 අවුරුද්දක් රුවන්වැලි සෑයේ සිල් අරගෙන රුවන්වැලි සෑයේ මළුවේ මාස්පතා 40 අවුරුද්දක් සිල් අරගෙන හැමදෑම රැට රුවන්වැලි සෑයේ නවතිනවා මේ අම්මා. දැන් ඔන්න මේ අම්මා අසනීප වෙලා මේ අම්මා මරණයට පත් වුණා. එතකොට දරුවෝ හිතුවා අපේ අම්මා අවුරුදු 40ක් සිල් අරන්. ගෙදර ගත්තේ හිතුවා දැන් ඉතින් අම්මා හොඳ තැනක යන්ට ඇති. දෙවියෙක් වෙන්න ඇති කියලා හිතුවා. ටික දවසයි ගියේ අම්මා වැහුණා දුවට. ඇවිල්ලා කිව්වා අනේ දුවේ මම ප්‍රීතියක්. බඩ පිංගන්ට බෑ මම ප්‍රීතියක් කිව්වා. දුව ඇහුවා.
ඇයි අම්මා රුවන්වැලි මහාසයාගේ ගාවට ගිහිල්ලා 40 අවුරුද්ද සිල් ගත්තානේ. අනේ පුතේ මං සිල් ගත්තා තමයි. මං රැයට නිදිය ගනිද්දී රුවන්වැලි මහාසයාට පස් අහරුවල නිදාගත්තේ. මට ඒක විපාක දුන්නා ඉස්සර වෙලා කිව්වා. රුවන්වැලි මහාසයාට පස් අහරුව ලැබුදී ගත්ත විකට එයා ප්‍රේත ලෝකෙ ගියා නම් භාග්‍යතුන් වහන්සේ උපන් තැනට ගරහනකොට බුදුරජාණන් වහන්සේ මෙහි උපන්නා කිය කී අමු බොරු. කොටසක් ඒක අනුමෝදන් වෙලා මම මේ ඇත්ත කියන එකට අපිටත් බයිනවා. බැනපුවා ඒකට මොකද? අපේ යුතුකම තමයි ඇත්ත කීම. අරව ඔක්කොම කියන්නේ සත්‍යේ නාමයෙන්. මහවන්තේ තියෙන, අරකේ තියෙන, මේකේ තියෙන කි කිය අමු බේගල්. ඒකට කියන්නේ භූතාවේශ කියලා. භූතාවේශය ඇහුනම බේරෙන්න බෑ. මොකද ඒක හසුරන්නේ මායාවක්. නිරේ ගිහිල්ලා මිසක් නවතින්නේ නැහැ. මම මේ ඔබට කියන්නේ පරිස්සම් වෙන්නයි. මොකද සමහර දෙමාපියෝ ඒ මිසදිටුව දරුවන්ටත් දෙනවා. අන්න එවත් අනුමෝදන් කරලා පිහිටවනවා. මුලින්ම මේක මට ඇහුණා ඉස්සර දවස් අවුරුදු 10කට විතර කලින්. මට ඉතින් ඒක ගණන් ගත්තේ නෑ. මං හිතුවා මෙච්චර මෝඩ නෑනේ ලංකාවේ මිනිස්සු මේක පිළිගන්න කියලා. දැන් බැලින්නම් මෙතරම් මෝඩයි ලෝකෙ කොහෙවත් නැති ගානයි. සුද්දෝ ඇල්ලුවා මේ අපේ මෝඩකම. සුද්දෝ මොහන්තිරම් පට්ටම් දීලා අන්දික වගේ තියෙන 50ක් ගැස්සෙව ඔළුව පිටිපස්සෙන්. එතකොට පින්තූරේ ගත්තාම ඉන්නේ මීහරක. කොහොමද සුද්දෝ අඳපු ඇඳිල්ල? ඉස්සර මං හිතුවා සුද්දෝ හරිය අසාධාරණ වැඩක් කළේ කියලා. දැන් නම් හිතෙන්නේ සුද්දෝ හරි කියලා. ඒ මීහරක් එක්කවත් එච්චර මෝඩ නැහැ. ඉතින් ඒ නිසා හොඳට මේක තේරුම් ගන්න ඕගොල්ලන්ගේ අතින් කවුරු හරි පිළි අරගෙන මේ වැරද්ද වෙලා නම් මෙතන සමාව ගන්න බෑ ඒවට. රුවන්වැලි මහසයාට යන්න. ඕගොල්ලෝ මොකටකමට ඕගොල්ලන්ගේ අතින් එහෙම එකක් වුණා නම් අනේ හැබෑමද්ද බුදුරජාණන් වහන්සේ උපන්නේ එහෙනම් මෙහෙ නොවේ හරියගිනි කියලා මෝඩකමට ඒ වගේව කියෙව්වනම් දෙඩෙව්වනම් අන් අයව සමාදම් කරෙව්වනම් ඒ ඔක්කොම භයානක අකුසල් ආර්ය උපවාද. දැක්කනි ආරාම පස්හරුගෙන බුදියන් ඉඳල වෙච්චදී මහාසෑයට ගිහිල්ලා මහාසෑය පැදකුණු කරලා වන්දනා කරලා කියා හිටින්න ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඒ කාන්තියම භාග්‍යවතුන් වහන්සේ ඉන්දියාවේ උපන්න ඒක සත්‍යයි. ලුම්බිනියේ උපන්න ඊළඟට බුද්ධ ගයාවේ බුද්ධත්වයට පත් වුණා. බරණැස දහම් දෙසුවා. කුසිනාරාවේ පිරුණම්පෙ ඔක්කොම ඉන්දියාවේ තමයි තිබුණේ. අනේ අපිට මේ මුලා වෙච්ච කෙනෙක් කියලා මේ මෝඩකමින් රැවටිලා මේක පිළි අරන් හිටිය දන්නේති කොමට. ඒ නිසා කුසල් සිද්ධ වුණා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු කොට වදාළ ත්‍රිලක්ෂණයට මං ගැරෙව්වා මේක වැරදි කියලා. පරිසම්පාදින මගේ අතින් ගැරහින් වුණා. අනේ මට සමා වෙන්න කියලා සමාව ගන්න මහසෑයෙන්. සමාව නොගෙන හිටියොත් මරණින් මත්තෙන් නිරිය උපදිනවා. ආයේ මනුස්ස ලෝකෙට එනකොට බුද්ධ කියන වචනේ අහන්න ලැබෙන්නේ නැති. බෝධියක් ඇස් දෙකට දකින්න නැති. මහසෑයක සුළඟවත් නැති. අප්‍රිකානු නයිජීරියා වගේ රටවල් වල ගිල උපදී ආන්නේ තෙන්න තමයි යන්න හදන්නේ. මට මේවා කියන්න සිද්ධ වුණේ අනුකම්පාව නිසා. මොකද මෝඩ කොල්ල කුරුට්ටු ඉන්නවා. ඒ කොල්ල කුරුට්ටන්ටයි ඔය ඔළුව අවුල් වෙච්ච පිරිසක් ඉන්නවා. හැම දෙයක්ම මෙහි කියලා හිතාගෙන ඉන්න. මාන්න තුනක් තියෙනවනේ. මොනවද මාන්න තුන? සේයමාන. සේයමාන කියන්නේ අපි තමයි උතුම් කී කියන එක. ඒක මාන්නයක්.
ඊළඟ එක මොකද්ද? සාධි සමාන. අපි ඔක්කොම එකයි කියන එක. ඒකත් මාන්නයක්. ඊළඟ එක හීනමානේ. අපිට මුකුත් නැහැ කිය කියන එක. මේ තුنين කොටසක් ඉන්නවා අපිට මුකුත් නැහැ කිය කිය. ඒයයි වැටෙන්නේ හීනමානෙට. අපි ඔක්කොම එකයි කිය කිය ඉන්න කොටසක්. ඒයයි වැටෙන්නේ සාදිසමාට. අපි තමයි සුපිරි කිය කිය ඉන්නවා. ඒයයි වැටෙන්නේ සෙය්‍යමානෙට. ඔක්කොම ඉන්නේ අවිද්‍යාවේ. සත්‍ය ළඟට ඉන්නේ ඔක්කොම අවිද්‍යාවේ. ධර්ම මාර්ගය යනවනම් ගියා සත්‍යයට ලඟ වෙනනම් ওই මාන ප්‍රහාණය වෙනවා. දැන් ග්‍රහත් රහත් කියන එකේ තියෙනුනේ සාමාන්‍ය මනුස්සයන්ටත් වඩා නැති මාන්නේ. එතකොට පේන්නේ නැද්ද මේක අසනීපයක් කියලා? තමන්ගේ මතේ සමාජගත කරගන්න. ඊට පස්සේ කියනෝනේ මේ ප්‍රඥාවන්තයා කියලා නාසයි කියන තීරුව කියලා අමු බීගල්. එතකොට මේ එහෙම නොවෙන්න ඕනේ නුනැත්තා. ওই මාන්න තුනම අවිද්‍යාවට අයිති. යම් කිසි කෙනෙක් රහත් වෙනවා නම් රහත් ඵලයට පත් වෙනකොට මේ මාන්න නිරුද්ධ වෙනවා කියලා බුද්ධ දේශනා මේ තියෙනවා. ඒ නිසා පින්වත්නි අපිට මේ දැන් තියෙන தත්ත්වය මත දැන් මේ ඔය මගපල රැල්ලයි ඔය බුදුරජාණන් වහන්සේ මේ උපන්නා කියන රැල්ලයි අනිත් ත්‍රිලක්ෂණයට විරුද්ධව මේ ධර්මයේ ධර්මයේ කිය කිය මං කිව්වේ අර ඒකට මතක ජංග පයින්ඇපල් පයින් ගිහින් ඇපල් කනවා ඒ වගේ මතක තියාගන්න මෙන්න මේ විදිහටයි මේගොල්ලෝ බණ තෝරන්නේ කියලා ඒ විදිහට තමයි පාලි වලට සිංහල දාන්නේ එතකොට ඒ නොදන්න මිනිස්සු අහුවෙනවා අහුවෙන්නේ නොදන්න මිනිස්සු නෙමෙයි අහපු ගමන් ගිලින මිනිස්සු. ඒකට පාවිච්චි කරන එකක් තමයි යම් කිසි දෙයක් හොඳට බලන්න පින්වත්නි අපි ආහන්න ඉස්සෙල්ලා පුද්ගලික ගැන අපිට විශේෂ වදනාවක් අහන්න ලැබුණොත් මෙයා මහා උගතෙක් මෙයා විශාරදෙක් මෙයා PhD 10ක් ගහපු එකනේ මෙයා භාෂා ගොඩාක් දන්නවා එතකොට මිනිස්සු පෙළඹෙන්නේ නැද්ද මෙයා කියන එක සැලකිය යුතුයි කියලා. ඒක ඒ උගත්කම යාගේ පුද්ගලික කාරණයක්. ඒක යාගේ කීමත් එක පටලවීම පටලව ගැනීම වැරදි. ඒ වැරද්ද තමයි ඉතිහාසයේ දිගට දිගට උනේ. තේනි ශාපින්වත්නි දැන් මම මේ කීපෙකේ සාරාංශය මතක් කරන්නද? අහන දේ සම්බන්ධින් තීරණ ගන්න කලබල වෙන්න එපා. අහන දෙයක් සම්බන්ධින් තීරණයක් ගන්න කලබල වෙන්න එපා. අහන දේ සම්බන්ධින් තීරණ ගන්න කලබල වීම ගැන මම තවත් උදාහරණයක් කියන්නම්. මේක සිද්ධ වුණේ 1984. 84 කියන්නේ දැන් අවුරුදු කීයකට කලින්ද? අවුරුදු 34කට කලින්. එතකොට මම හිටියේ සේරුවිල. එදා මම තවත් හාමුදුරු කෙනෙක් හිටියා උන්වහන්සේ ටික කාමරේ මං ඇඳි හාසියල පොත බල බල හිටියේ. මං හිතන්නේ උදේ 9 මාර්ට් විතර. උන්වහන්සේ ඒ ඇඳි වාඩිලා මොකක් හරි කාරණයක් ගැන මාත් එක්ක කීයේ හිටියා. එකපාරට දඩින් ගාලා බෝම්බ සද්දයක් ඇහුණා. ඇහිච්ච ගමන් කට්ටිය කියන්න ගත්තා කොටි ගහනෝ කොටි ගහනෝ කියලා. ඔය LTT කාර්යෝ ගහන කාලේ තස්තවාදී කියපු ගමන් අර උන්වහන්සේ කතා කර කර හිටියේ ඒක නැවතුව දිව්වා කොහෙට දිව්වත් දන්නේ නැහැ. මට එකපාරටම පිපාසයක් ආවා. මං කල්පනා කළා මට පිපාසින් නම් මැරෙන්න බෑ මං ගිල ඔතරික අබ්බනවා කියලා. මං දුගෙන ගියා කුස්සීට. ගිහිල්ලා මං වතුර එකක් බීගෙන බීගෙන ගියා. එතකොට මට ඒ වතුර එක බොන්න මම ගියපු නිසා මට පොඩ්ඩක් හිතන්න අවස්ථාවක් ලැබුණා. මං පොඩ්ඩක් දුවන්න හැතුව ඇතුළේ මීදල බැලුවා උන් එනවද? එල්ටික. දැන් තස්තවාදීන් එනවද? එහෙම සද්දයක් නැහැ.
අර දඩින් ගාලා සද්ද හෙන්නකට කොළුවෙක් හිටියා. එතකොට පන්සලේ ඉස්සරහා කවුරු හරි කියන්නේ පොල් අතු දෙකකට ගින්නේ තියලා. එතකොට මේ අවුරුදු 11 කට කොල්ලට ඇහුණේ අර සද්දයත් එක්ක අර ගින්න පෙවුණේ එල්ටිටි කාරෝ දැන් ගහනවා තමයි කියලා. ඒක සිද්ධ වුණේ මේ එතන ඉඳලා 75කට යහ. යුද්ධ ටැංකියක් බිම්බෝබිකට අහුවෙච්ච වෙලාව. එතකොට දැන් මං හිටපු කාමරේට අල්ලප කාමරේ හිටියා ඉස්කෝලේ උගන්නන හාමුදුරු කෙනෙක්. උන්වහන්සේ දාඩිය නිසා සිවුර පැත්තකින් තියලා අඳනි පිටින් පුටුවි වාඩි වෙලා මොකක් හරි වැඩක් කර කර හිටියේ. අර කොටි ගහනෝ කියන සද්දය වුණා කලබල වෙච්ච පාර තිබුණේ දොර රෙද්ද. ඇදලා සිටුස් ගාලා දොර රෙද්ද අරගෙන දිව්වා. දැන් ඉතින් මම ඉස්සරහට යනකොට නායකහරුත් ඉස්සරහින් යනවා බැලුමු නෑ මේ කොටි ගහන්නේ. දැන් අපි ඔක්කොම ඉන්නවා අර හඳුරු නෑ. දැන් උන්වහන්සේට එන්න විදියක් නෑ, සිවුර නෑ, අතේ තියෙන්නේ මොකද්ද? දොර රෙද්ද. ඉතින් අපිට ගොඩාක් මහන්සි වුණා උන්වහන්සේ හොයාගන්න. මොකක්ද හේතුව? කලබල වීම. ඒ නිසා හරියට නුවණ පාවිච්චි කරන්න නම් අහනදී ගැන එක පාට පිළිගන්න අපි ගියොත් විශාල අවුලකට වැටෙනවා. භාවනා කරන කෙනෙක් විශේෂයෙන්ම කල්පනා කළ යුතු එකක්. භාවනා කරන කෙනෙකුට ඕන තරම් හිතට ඇති වෙන්න පුළුවන් දැන් තමන් අවබෝධ වුණා, වැටහුණා, පොඩි සමාධියක් ඇතුණත් මේක ධ්‍යානයක් කිකි එක එකව හිතට එනවා. එකක්වත් ගන්නිපා. මේ හිත හරි මායාකාරී. අද වැඩිපුර අමාරු වෙටිලා තියෙන්නේ ඒ අය. ඉතින් ඒ නිසා මම මේ ඔබට කිව්වේ ඒ අමාරු වෙටි නැයි දැක්කම දුකයි මේ අද්දකේ නැතිකම සාපයක් වෙලා ජීවිතේට. ඊළඟට නෝනි මෙනෙහි නොකිරීම සාපයක් වෙලා. බොරු මායාවක රැවටිලා ජීවිතයට සාපයක් කරගෙන තියෙන අවබෝධයක් නෙමෙයි ඒක. ඉතින් ඒ නිසා පින්වත්නි දැන් මම ඔබට මතක් කරන්නම් මං ආපහු මං කිව්වා මේ කරුණවලදී අවවාදයක්. අවවාදයක් කළා මොකද්ද? යම් කිසි කාරණයක් ඇහුවොත් අහපු එක දෙවරක් හිතන්න. එක පාට ගන්නට එපා. දැන් මම ඔබට කියන්නම් අද අපි බුදුගුණ සජ්ජායනා කරලා තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ පළවෙනි ගුණය මොකද්ද? අරහං. අරහං කියන්නේ රාග, ද්වේෂ, මෝහ තමන්ගේ සිතේ නැති කළා. ඒ අරහං කියන්නේ. මම මේ අරහං ගුණේ පොඩ්ඩක් ඔබට හිතන්න සලසන්න මේම. දැන් ඔබ දැන් අපේ රටේ එක එක දෙවිවරු ඉන්නවනේ. ගමේ ගොඩේ දෙවිවරු ඉන්නවා. ගම්බාර දෙවිවරු ඉන්නවා. සූනියන්ලා ඉන්නවා. ඊළඟට එක එක ඉන්දියාවෙන් ආපු දෙවිවරු ඉන්නවා. අපි මෙහෙම කියමු. ඔන්න අපි දෙවි කෙනෙකුට එහෙම කෙනෙකුට පානක් තියෙනවා. පානක් පත්තු කරනවා. එතකොට මේ පානපත්තු කරලා අපි දෙවියන්ගෙන් ඉල්ලන්නේ මොනවද? අපි කිය මෙහෙම ඉල්ලනවා කියලා ආරස්සාව. ඔන්න එක. ඊළඟට මොකද ඉල්ලන්නේ? ලෙඩ දුක් අඩු කරන්න දෙන්න. දෙක. ඊළඟ මොකද ඉල්ලන්නේ? දියුණුව. ඉල්ලනවා. හැබැයි සමහරට මේ ඉල්ලන දේවල් එයාට දෙන්න බෑ. හැබැයි ඒකෙනාට පහන තියලා පින් දෙනකට වැඳගෙන ඉන්නකොට
ඒකිනාට හට ගන්නවා ඒ පහන තියෙන එක්කිනා කෙරෙහි මොකක්ද ඇති වෙන්නේ බැඳීම මොකද හටගන්නේ බැඳීම ඒක රාගය එතකොට තමම් පහන තිබ්බේ විතරාගී කෙනෙක්ටද රාගයෙන් යුක්ත කෙනෙක්ටද සරාගී කෙනෙක්ට ඊට පස්සේ යම් කිසි කෙනෙකුට රාගය තියෙනවා නම් ද්වේෂ නැද්ද ද්වේෂ තියෙනවා දැන් මෙයාට හිතෙනවා මට වැඩක් නැහැ මේ පහන තියලා එහෙම නැත්නම් මෙයාට පහන තියෙබ්බම මම වෙන කොහේ හරි ගිහිල්ලා ඉන්නවා ඉඳලා මහන්සියෙන් ඇවිල්ලා නිදා ගන්නවා පහන තියන්න අමතක වෙනවා ඔන්න දැන් එයාට මොකද වුනේ පහන තියන්න අමතක වුණා දැන් අර පහන බලාපොරොත්තුෙන් සරාගී සිතින් අමනුෂ්‍ය ඉන්න එතනට ඇවිල්ලා පහන නැහැ අනේ පවුනේ මහන්සි වෙලානේ එහෙනම් අද නිකන් එමු ගෙල අමනුෂ්‍ය එහෙම ඉදීද කිපෙයිද කිපෙනවා කිපිලා ඇවිල්ලා පණවිඩිය දෙනවා ඇයි පහන තිබ්බේ නැත්තේ කියලා බෙල්ල මිරිකනවා ඔන්න තැති අරගෙන නැගිටිනවා අනේ මට පහන තියන්න බැරි වුණා දැන් පිහිට පතාගෙන ගියපු තැනින් නේද බය හිටින් පිහිට ඉල්ලගෙන ගියපු තැනින් තමයි බය එන්නේ ඊට පස්සේ දැන් කලින් පිහිට ඉල්ලුවේ දැන් ඒකට තව එකක් එකතු වුණා මොකන්ද බය ඊට පස්සේ ඒක තියෙනකොට ඊට පස්සේ දැන් අමනුෂ්‍යයා තමන් කතා බහ කරන්නේත් නැහැ දන්නේත් නැහැ දැකලත් නැහැ එක එක ඒවා ගැන දැන් හිතේ එනවා ඒක මොකද්ද මෝහි ඊට පස්සේ අර අමනුෂ්‍යයා කෙරෙහි අමනුෂ්‍යයත් මෝහින් ඉන්නේ ඊට පස්සේ වම දැන් ඔන්න අපිකම කෙනෙක් ආයෙ බය වෙලා දිගටම පහන තියාගෙන ඉන්නවා ඔන්න ඔබ මරණාසන්න වෙනවා දැන් අමනුෂ්‍යයට හරි දුකයි මොකද්ද දැන් ඔබට දැන් බැඳිලා ඉන්නේ අමනුෂ්‍යයා දැන් අමනුෂ්‍යයට දුකයි ඔබ මැරිලා කොහේ යයිද දන්නේ දැන් ඒ විදියටම පහන් තියාපු ඒ නැකත් නිමිති බලාගෙන හිටපුවා ගිහින් ඉන්නේ භූත ලෝකේ එතකොට අමනුෂ්‍යයා ඥාතියින්ගේ වෙස් අරගෙන එහෙම නැත්තම් නෑදෑයෙක් කියවනවා ආන් අරය මැරෙන්න යනවා මගේ ළඟට එන්නවර කියලා එහෙම නැත්තම් කරන්නේ තමන්ගේ මැරිච්ච තමන් ආදරය කරපු ළඟම හිතවත් කෙනෙකුගේ වෙස්ෙන් එනවා ඇවිල්ලා පෙනී හිටලා කියනවා මගේ ළඟට එන්න එතකොට අර මරණාසන්න වෙච්ච එක්කෙනා හිතනවා දැන් මට අරසා තියෙන මෙතන කියලා එයා ගිහින් උපදිනවා අර අමනුෂ්‍යයාගේ දාසියෙක් වෙලා. ඕක තමයි අද ලංකාවේ මිනිසුන්ගේ ඉරටම. ඕක තියෙන්නේ ලංකාවේ මිනිසුන්ට විතරද? භාග්‍යවතුන් වහන්සේ ඇර සියලු ආගම් ඔය ප්‍රශ්නේ තුල තියෙන්නේ. නිකන් හිතන්න. යාඥා කරනවා. යාඥා කරන්නේ නිකලෙස් කෙනෙක්ටද කෙලෙස් සහිත කෙනෙකුටද? කෙලෙස් සහිත කෙනෙකුට. පූජාවක් තියෙනවා දැන් දකුණු ඉන්දියාවේ නොයෙක් භූතියෝ දැන් විදේශපාලක දුවන්නේ ඔය කොහෙද ඔය දුවන්නේ මොකක්ද කියන්නේ තිරුපති රාගදේශ මොහොතිය නැති කෙනෙක්ද රාගදේශ මොහොත තියෙන කෙනෙක්ද රාගදේශ මොහ නැති ශාස්ත්‍රුන් වහන්සේ බුද්ධං සරණං ගච්ඡාමි කී කියා රාගදේශ මොහ තියෙන කෙනෙක් පස්සේ දුවනවා මේක බොරු නම් බොරු කියන්න. දැන් උන් හිතන අවස්ථාව. රාගයක් හිතේ යටගත්තොත් දැන් නිකන් හිතන්න ඔබේම දරුවෙක් ඔබේ මව කුසී ඇති දැඩි කළ ආදරෙන් හදනවා. මේ දරුවා ඔබට නොකියා වෙන රටකට යනව යන්න. ඒ ඔබට කතා කරන්නේ නැහැ ඊට පස්සේ. ආනජිනෝ පිටරටක ගියා කියලා. ඔබ ආණ්ඩාඩා ඉන්නේ දනේ මං හදපු ළමයා මට කිව්වෙත් නෑ මට කතා කළෙත් නෑ ගියා
අපි කියමු ඔන්න දරුවෙක් ආදරෙන් හදනවා කියලා ගෑනු ළමෙක් අවුරුදු 16යි ඉස්කෝලේ යනවා කියලා ගියා ගෙදර ආවේ නැහැ ඊට පස්සේ එකපාරට ඇති වෙන්නේ මොකද්ද තරහක්ද වේදනාවක්ද වේදනාවක් හිතලා හොයන්න ගන්නවා අනේ මගේ දරුවට වෙච්ච දේ ඕන ආරංචි වෙනා පැනලා ගිහිල්ලා ඊට පස්සේ අම්මලා කොහොම හරි බලන්නේ මේ මගුල කඩලා හරි කමන්නේ ළමයා ආපහු ගණ්ඩ ඊට පස්සේ බැලුවම පවුලට කිසිසේත්ම ගැළපෙන්නේ නැති එක 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 ගිහිල්ලා ඊට පස්සේ අම්මලට ආදරේ මොකිටද හැරෙන්නේ තරහට හැරෙනවා මගේ මරණයටවත් එන්නපා කියලා වෙනවද නැද්ද එහෙනම් මතක තියාගන්න රාගී තිබෙන තැන ද්වේෂය තියෙනවා රාග ද්වේෂ දෙක තියෙන තැන මොහි තියෙනවා ලෝකේ සියලුම ආගම් භාග්‍යතුන් වහන්සේ ඇර ඒ ධර්මය ඇර සියලුම ආගම් එකට ආйти. එතකොට මේ අද ලෝකේ එක එක ආගම් අදහනවා මිනිස්සු. දැන් මේ අරහන් ගුණය විස්තර කරන්න මතක තියාගන්න. ලෝකේ එක එක ආගම් අදහනවා. ඒ අදහන අය ඔක්කොම යන්නේ මරණ මතේ කොහෙට දාස වෙලාද? දැන් සමහර අය ඉන්නවා දේවාල වල අපි කියමු එක එක දිවෙලියට දාගෙන මිනි ඔලු බෙල්ලේ දාගෙන දැකලා නැද්ද එක එක අය ඉන්නවා යකුන් යකින්නියෝ එතන මේගොල්ලන්ගෙන් පිහිට ගන්න නඩුව දිනව ගන්න ළමයා ඉස්කෝලේ විභාග පාස් කර ගන්න එතකොට නඩු හබ වලට රස්සා හොයා ගන්න මේවට ගිහිල්ලා බාරහාර වෙනවා ඥාති භූතය තමන්ගේ ඥාති මැරිච්ච අය ඒ යකින්නිකෙන් වරන් අරන් එතන සේවය කරනවා යකින්න කියනවා මට එකෙක් බාර වුණා ගිහින් උදව් කරපන් දැන් ඔන්න උදව් කරනවා උදව් කරාට පස්සේ යකින්න කියනවා දැන් අපි උදව් කරලා තියෙන්නේ යකින්නිට කරුණා මෛත්‍රී නැහැ දැන් අපි උදව් කරලා තියෙන්නේ ඕකේ මැරිච්ච එකම මගේ ළඟට ගනින් කියනවා මරණකටම යකින්නගේ දාසි වෙලා උපදිනවා. කටින් බුද්ධං සරණං ගච්ඡාමි කීකේ කිව්වා. හදවතේ සරණ නැහැ. ඕක තමයි අද බෞද්ධයා ගිර නම. ඒ හේතුව නුවණ නැහැ. නුවණ නැති නිසායි මෙච්චර නාස්ලන් වැටෙන්නේ නාහයට. ඊළඟට ඔන්න අපි බාරහාර වෙනවා. බාරහාර වෙනකොට අපිකෙ මොන නඩුවක් දින්නේ නෝන කරන්න අනිත් පැත්තේ අපි ගත්තොත් ඔබ පැමිණිල්ලට දාලා විත්තියක් කියලා. එතකොට එහෙම නැත්තම් ඔබ විත්තියේ වෙන කෙනෙක් නඩුව දාලා. ඒගොල්ලෝ යනවා ඔය গুপ্ত පැත්තෙන් නඩුවට ගුරුකම් කරගෙන. එතකොට ඔබ පෙළඹෙනවා ඒකට විරුද්ධව තමන්ගේ පැත්තිනුත් මොනව හරි කරන්න. ත්‍රින් ගන්නේ ඔයා නෙමෙයිද? දෙපැත්තම අහු වෙනවා සමහර විට නඩු දිනි ඔබ පරාදයි බාරි ඔප්පු කරගන්න බැරි වුණොත් ඊටත් භයානකයි අපි කියමු බාරයක් වුණා දැන් ඔප්පු කරේ නැහැ ඒකට කැපවෙච්ච භූතයා පස්සෙන් පන්නගෙන එනවා පන්නගෙන ඇවිල්ලා මරණාසන්න වෙච්ච ගමන් යමන් කියලා ඇදගෙන ගිහිල්ලා එතන දානවා ඊට පස්සේ දරදිය දෙපංගෝ යකින්නිට අවුරුදු 10 ගානක් එහෙම තමයි ගොඩක් අයට වෙන්නේ දෙවියන් අතරට යනවා කියන එක පවා අද සිහිනයක් වගේ එච්චර දුෂ්කරයි ලේසි නෑ තවත් එහෙම කර කර එහෙම රටාවක ජීවත් වෙවි දෙවියන්ට ගරහනවා අනේ දෙවිල කෝන්නේ අපට පින් කරගන්න බෑනේ කියනවා. කරලා තියෙන්නේ මොනවද? පින්ද? අනේ වෙන කොට වින හදි හෝනියා. ඊට පස්සේ මොකද වෙන්නේ? දැන් ඔන්න අහු වෙනවා. දැන් බලන්න ඔන්න අපි සරණ ගියා. අපගේ ශාස්ත්‍රුන් වහන්සේ පළවෙනි ගුණය මොකද්ද? අරහං රාගි නෑ. අපි වැඳ වැඳා බුදුරජාණන් වහන්සේ ගාව පෙරලිනවා. උන්වහන්සේ බලන්නේ අපි දියා. ඒ පින අපිට
ඔන්න බුදුරජාණන් වහන්සේ ආතයරල යනවා. බුදුරජාණන් වහන්සේ බලංගද ලෙහිමියවර ඇයි සරණ ආතේරිය කියලා අහනවා? නෑ. ශ්‍රාවකයයි ශාස්ත්‍රඥ වහන්සේ දෙන්නම නිදහස්. දෙන්නම නිදහස්. බලන්න මේ අරහන් ගුණේ. භාග්‍යතුන් වහන්සේ මුලා වෙලාද? නෑ. දැන් අපි ගත්ත තුන සේරිල මහසෑයට අපි පළතුරු පූජා කළා. ඒ බුදුරජාණන් වහන්සේට මේ පූජාව අපි කළේ. දැන් මේ කෙලවරක් නැතුව පළතුරු කඩවලවල දිනපතා කනවා අපි. අර පළතුරු ටික දැක්කාම ඉරිසියාවක් හටගත්තා. මොකටද ඉච්චට පළතුරු බුදුරජාණන් වහන්සේට? ඉතින් කවුරු කෙරේ ඉරිසියාව හටගත්තේ? භාග්‍යවතුන් වහන්සේගේ ලැබීම කෙරෙහි. භාග්‍යවතුන් වහන්සේගේ ලැබීමට ඉරිසියා කළේ ශ්‍රාවකයෝද? ලස්සන චෛත්‍යයක් හදනවා. මොකටද උච්චර විශාල චෛත්‍ය හදන්නේ? භාග්‍යවතුන් වහන්සේගේ ධාතු චෛත්‍ය කාගේ ලැබීමටදී ගරහන්නේ? භාග්‍යවතුන් වහන්සේගේ ලැබීමට. ඉස්සල්ල පල දෙන්නේ ඒවා. පස්සේ ඔය කරපු පින් මොනවාරි ඔය පස්සෙන් එයි චුට්ටක්. ඒ නිසා ඒ ඊට පස්සේ කියන ඔච්චර මොකටද පූජා කළා? ගෙවල් හදලා දුන්නා නම් ඉවරයි නේ. එක පාඩ මතක් වෙන්නේ ගෙවල්. එච්චර කරුණාව මේ. අන්නේ ශාපෙ වැදිලා තියෙනවා. හොඳට බලන්න හිතලා. එක එක්කෙනා ගරහනවා බුද්ධ රත්නෙට, ධම්ම රත්නෙට, සංඝ රත්නෙට. ගරහනකොට ඒක ඉස්සල්ල විපාක දෙනවා. අන්‍යාගමිකුත් ඉන්නවා ගරහන. ඒ අයට ඉස්සල්ල විපාක දෙන්නේ ඒක. දෙවියෝ එන්නේ නැහැ බේරන්ට. එන්න බෑ. මම ඔබට කියන්නම් ඒකට උදාහරණයක්. ඔබ අහලා තියෙනවද දාරුචීරිය ගැන? අහලා තියෙනවද? දාරුචීරිය කියන්නේ වෙළෙන්දෙක්. ගී කාලේ නැව් නැගලා ගියා වෙළඳාම් කරන්න. වෙළඳාම් කරන්න ගියාම නැව කැඩුනා. මොහොතේ පීනගෙන ආවා බහරු කච්ච කියන තොටුපළට. බහරු කච්චත් කියන තොටුපළට තමයි අද බොම්බාය කියන්නේ. ඒ තොටුපළෙන් ගොඩ බැස්සා. එතකොට මේ වතුරට අහුවෙලා නිසා දැන් මෙයාගේ ඒ කාලේ කලිසම් නැහෙනී, සරන්දි නූල් පොටක් නැහැ. ඊට පස්සේ ගස්වල පතුරු ටිකක් කේමින් වැල්වල පටලවගෙන පතුරු ටිකක් ඇඳගත්තා. දැන් කණ්ඩම් මොනාරි වහ ගන්න ඕනේ. දැන් මනු මේ භාජනයක් කරන් ගමට ගියා. ගමේ මිනිස්සු හිතුවා, බාහරු කච්චේ මිනිස්සු හිතුවා, හා අමුතු එක්කෙනෙක් ඇවිල්ලා වගේ. මිනිස්සු කතා වුණා ඊට පස්සේ, ආන් තාපසින්නාංශී කෙනෙක් ඇවිල්ලා කිලිස්නේ. දැන් එයා පතුරු වැන්දී කෙලෙස් නැති කිරීමට අඳින්න දෙන්නේ නැති නිසාද? අඳින්න දෙන්නේ නැති නිසා පතුරු වැන්දී කතන්දරේ ගියේ කොහොමද? කෙලස් නැහැ කියලා. ඒකත් එක්ක මෙයාට හිතුණා මේ ක්‍රමයෙන්ම මම ගිහිල්ලා දැන් යාට ෂොක් එකක් වැදිලා භාවනා කරන්නත් ගත්තා. දැන් හිතත් තැම්පත් වුණා. දැන් මෙයාට හිතුණා මම රහත්. අද නම් මම රහත් කියලා හිතුණාම නිවැරදි කරන්න කවුරුත් නැහැ. මම රහත්. ලෝකේ රහතුන් සිටිනවා නම් ඊ රහතුන් අතර කෙනෙක් මං කියලා හිතුණා. එයාගේ පිරාත්මේ ගුරුවරයා දෙවියන් අතර ඉන්නවා. පෙනිහිටලා කිව්වා දාරුචීරිය ඔබ රහත් නැහැ. බලන් ඒ කාලේ දෙවියන්ගෙන්වත් උදව් ලැබුණා. ඔබ රහත් බව දන්නෙත් නැහැ. රහත් වෙන ක්‍රමේ දන්නෙත් නැහැ කිව්වා. එදකොට මෙයා මොකද කළේ? බලන්න මේගොල්ලන්ට තියෙන නුවණ කලබල වුණේ හදිසි උන්නේ. ඇහුවා දෙවිය, මේ ලෝකේ මම රහත් නැත්තම්
රහත් මාර්ගය දන්නේ නැත්නම් රහතුන් ඉන්නවාද? ඔන්න බලන්න අහපු ලස්සන ප්‍රශ්නේ. තරහ ගත්තේ නැහෙනේ. රහතුන් ඉන්නවාද? ඊට පස්සේ දෙවියා කිව්වා, "ඔව්. තුන් ලෝට අග්‍ර රහතන් වහන්සේ පහළ වෙලා සැවැත් නුවර ජේතවනේ වැඩ සිටිනවා" කිව්වා. මියා මොකද කළේ? දැන් එළි වෙනකන් බලාගෙන ඉන්නවා ඇඟිලි ගණන් කර කර. එළි වුණා, ගත්ත මොන හරි ජීවත් වෙන එකක් පයින්ම පිටත් වුණා සැවැත් නුවරට. මං හිතන්නේ කිලෝමීටර් 5000ක් විතර පයින්ම පිටත් වුණා. පයින්ම පිටත් වෙලා කොහොම හරි ඉඳලා පාන්දර වෙද්දී සැවැත් නුවරට දැන් එළියේ වැටලා 7-8 වෙලා නම් මං හිතන්නේ වෙලාව සැවැත් නුවර ජීතවනයි හොයාගෙන දිව්වා. භික්ෂුන් වහන්සේලා එහෙම සක්මන් කරනවා, සමහර භාවනා කරනවා. අනේ කවුද මේ භාග්‍යතුන් වහන්සේ කියන්නේ කවුද? භාග්‍යතුන් වහන්සේ කියන්නේ කවුද? මට හම්බෙන්න පුළුවන්ද කියලා අහනවා. එතකොට භික්ෂුන් වහන්සේලා කිව්වා, "පින්නපාතේ වැඩියා. උන්වහන්සේ පින්නපාතේ වැඩලා අප වඩනකන් ඉන්න කිව්වා." "අනේ මට ඉන්න බෑ, මං යනවා හොයාගෙන" කියලා සැවැත් නුවර නගරයට ගියා. දාරුචිරි බාහිය දාරුචිරි ගියා. ගිහිල්ලා දැන් නගරේ භික්ෂුන් වහන්සේලා සිය ගණන් දහස් ගණන් පිටිසු ගවටන දැන් මේ හොය හොය යනවා. දැක්කා අපේ බුදුරජාණන් වහන්සේ ශාන්ති ඉරියව්වෙන් පාත්‍රයත් අරගෙන සවැතුවර කියන්නේ රිටිගල නෙමෙයි. දැන් රිටිගල නෙවතුවර කියලා බේගල් කියන්නේ. සවැත්නුවර පින්ඩපාතේ වඩිනවා. වඩින ගමන් දැක්කා මෙන්න ඉන්නවා භාග්‍යවතුන් වහන්සේ කියලා. දැකලා දුවගෙන ගිහිල්ලා වැඳා. වැඳලා කිව්වා, වැඳගෙන ධන ගහගෙන වැඳගෙන කියනවා, "අනේ ස්වාමීනි මට ධර්මයේ කියන්න." ඒක බුදුරජාණන් වහන්සේ වදාලා, "බාහිය මේ ධර්ම කියන වෙලාව නෙමෙයි. පින්නිපාතේ වටිනවානේ. පාස කියන්නම්" කිව්වා. "අනේ ස්වාමීනි ඔබ වහන්සේට අනතුරක් වෙයිද දන්නේ නැහැ, මට අනතුරක් වෙයිද දන්නේ නැහැ" කියලා. ඒ මොකද හේතුව? එයාට හිත දැන් කියනවා ජීවත් වෙන දින කාලේ ඉවරයි කියලා. දැන් බුදුරජාන් වහන්සේ දෙවෙනි වතාවටත් කිව්වත් "බාහිය මේ බණ කියන වෙලාව නෙමෙයි" කිව්වා. ආහිත කියනවා, "අනේ ස්වාමීනි ඔබ වහන්සේට අනතුරක් වෙන්න තියෙනවද දන්නේ නැහැ, මට අනතුරක් වෙන්න තියෙනවද දන්නේ නැහැ." තුන්වෙනි වතාවෙත් කිව්වා. එතකොට බුදුරජාන් වහන්සේ කෙටි උන්වහන්සේ බැලුවා, "මෙයාගේ කොහොමද මෙයාගේ සංසාරේ මෙයා ආපු පිළිවෙල බැලුවාම මේ බුද්ධ ශාසනයේ රහත් ඵලී ලබන්න හොද්දට නෝන මෝරපු කෙනෙක්." බොහෝම කෙටියෙන් කිව්වා, "බාහිය ඔබ දැක්කනම් යමක් එතනින් ඊට එහා ගෙනියන්න එපා" එක කිව්වා. "දැක්කොත් දැක්ක විතරයි. ඇහුවොත් ඇහුව විතරයි. ඒ බාහියට ඒක හරියටම හරි ගියා. ආග්‍රහණය කළොත් ආග්‍රහණය කළා විතරයි. රසවින්දොත් රසවින්ද විතරයි. පහස ලැබුවොත් පහස ලැබුණා විතරයි. මනසට හිතුණොත් හිතුණා විතරයි. ඔබ ඒක ග්‍රහණය කරගන්න නැත්තම් ඔබ මෙතන නැහැ. ඔබ මෙතන නැත්තම් ඔබ වෙන තැනකත් නැහැ. ඔබ මෙලවත් නැහැ, පරලොවත් නැහැ, ඔබ නිදහස් කියලා. ඉස්සෙන්නින් ඇස කියන්නේ ඇයන්න කියන්නේ මේක, හයන්න කියන්නේ මේක, ඒවයි ගන්නේ නේ. දැන් මේ අකුරු කඩ උගන්නන්නේ වචන කඩ. එතකොට අවබෝධ වුණා. ඊට පස්සේ රහතන් වහන්සේ නම බවට පත් වුණා. දැන් දර පතුරු යඳන් ඉන්නවා රහතන් වහන්සේ. දැන් බුදුරජාණන් වහන්සේගෙන් අහනවා, "ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මම පැවිදි කරන සීක්වා. පැවිදි කරන්න විදියක් නෑ, කර්ම විපාකයක් තියෙනවා." කර්ම විපාකයක් කරන්න භාග්‍යවතුන් වහන්සේ දන්නවා. එතකොට කර්ම විපාකයේ මගහරවන්න බුදු කෙනෙකුටවත් බෑ. ඒ කර්ම විපාකයේ නොතිබුණා නම් බුදුරජාණන් වහන්සේ "ඒහි භික්ඛු භික්ෂු එන්න" කියනවා. ඉර්ධියෙන් සිවුරු පිරිකර ලැබෙනවා. මුකුත් නෑ. බාහ්‍ය සිවුරු පිරිකර හොයාගෙන එන්නකෝ කිව්වා.
ඔන්න සිවුරු පිරිකර හොයන්න ගියා. රෙදි කෑලි පාරේ වැටලා තියෙනවද කියලා. ඒ කාලේ හරියට රෙදි දානවා පාරේ. ඔය කුණු ගඩොල් වල තියෙන රෙදි කෑලි. එතකොට මෙන්න ආවේශ වෙලා එනවා එළදෙන වැසියක්. එතන හිටපු වැසිය ඇවිල්ලා ආවේශ වෙලා ඇනගෙන ඇනගෙන ගියා. එතනම මැරුණා. එතන බුදුරජාණන් වහන්සේ දැක්කේ නැද්ද මේ සිද්ධිය? බුදු වැසි දැක්කා. මොකද හේතුව? මේට කලින් ආත්මික මෙයයි තව පස් දිනෙත් වෙසගණක් අරන් යනවා. වෛශ්‍යා ස්ත්‍රියක්. ඊරෝසි මේ පිරිස වෙසගණව දූෂණය කළා. ආභරණ අරගෙන මරනවා. වෙසගණ උපදිනවා යක්ෂණියක් වෙලා. වෛශ්‍රවණගෙන් වරන් අරන් එනවා උපනපං ආත්මිකුලංග මරන්න. භාග්‍යතුන් වහන්සේ දැක්ක මේ අන්තිම අවස්ථාවෙත් ඒ කර්ම විපාකේ තියෙනවා. ඉතුරු වෙලා අර යකිනි තමයි ගව දෙනට වැහුනේ. වැහිලා තමයි යන්නේ. එහෙමයි පිරිනුවන් පෑවේ. දැන් මේ කර්මයන්ත් එක්ක හොඳට සෙල්ලම් කරනවා. පැවිද්දොයි ගිහියොයි. ඒ නිසා පින්වත්නි, බුදුරජාන් වහන්සේගේ පළවෙනි ගුණේ අරහං. අරහං කියන්නේ රාගයක් නැහැ, ද්වේෂයක් නැහැ, මෝහයක් නැහැ. මං දවසක් කල්පනා කළා මේ කොච්චර වාසනාවක්ද අපිට. හරි අනිත් ඔක්කොම අහුවෙලාලේ. තමන් මෙහින් පිහිට ඉල්ලිල්ල තමන් කොක්ක ගහලා දෙවියන්ට, දෙවිය කොක්ක ගහලා තමන්ට. ඇයි දෙවියෝ අදහදා හිටපු කෙනා ඒක නවත්තන්නට බයයි, කෝප වෙලා අච්චු දමාවි කියලා. දෙවියන් කිපෙනවා අදහිල්ල නැවත්ව ගමන්. එතකොට ඒ දෙවියා රාග ද්වේෂ මොහ කියන තුනෙන් යුක්තයි. රාග ද්වේෂ මොහ කියන තුනෙන් යුක්ත කෙනෙක් අදහනතුරු එයාට ආරක්ෂාවක් නැහැ. එතකොට අපිට තියෙන ආරක්ෂාව මොකද්ද? අපි බුදුරජාණන් වහන්සේ රාග ද්වේෂ මොහ නැති ශාස්ත්‍රුන් වහන්සේ සරණ යනවා. බුද්ධං සරණං ගච්ඡාමි කියලා. ඒ සරණ යෑම තුළ එතන තියෙන තනි ක්‍රම සත්‍යයක්. මායාවක් නැහැ, මෝහයක් නැහැ, මුලාවක් නැහැ, බොරුවක් නැහැ, රැවටීමක් නැහැ. එතන තනි ක්‍රම තියෙන්නේ සත්‍යයක්. එතකොට මේ බුදුරජාණන් වහන්සේ නිකිලිස් උත්තමයෙක් බවට පත් වුණේ බෝධි මූලෙදී. පළවෙනි ගුණේ සත්‍යයක්. එතකොට කෙනෙකුට මේ බුදුරජාණන් වහන්සේගේ වීත රාගී බව, වීත දෝෂී බව, වීත මොහි බව මෙනෙහි කර කර හිතින් සතුට විඳිනවා. අනේ මං සරණ ගිය ශාස්ත්‍රඥ වහන්සේ රාග ද්වේෂ මොහ නැනේ. එතකොට යා ශාස්ත්‍රඥ වහන්සේගේ සරණ මෙනෙහි කරන කෙනෙක්. අට්ඨක නාගර කියන ගමට බුදුරජාණන් වහන්සේ වැඩියා. ඒ ගමේ මිනිස්සු බුදුරජාණන් වහන්සේට කිව්වා, ස්වාමීනි අපි එක එක රසාවල් කරන එක එක විදිහට ජීවත් වෙන අය. අපි එක එක දේවල් හිත හිත ඉන්නවා. අපි හිත සුපිනිස අපිට අවවාදයක් කරන්න කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාලා ගෘහපති, තථාගතයන් වහන්සේ කෙරෙහි පැහැදීම හිතේ පිහිටව ගන්න ඕන කිව් එක. මොකද්ද කිව්වේ? භාග්‍යවතුන් වහන්සේ කිරී පැහැදීම පිහිටව ගන්න කියන්නේ කිය කොහෙද? හිතේ පිහිටව ගන්න කිව්වා. පැහැදීම හිතේ පිහිටියා නම් අන්න අර විදිහට ලෝකේ අනිත් ආගම් එක්ක සසදා බලනවා. ඒක නෝනින් කරන්න ඕන. එතකොට Tamande ප්‍රීතියක් හට ගන්නවා. අනේ මං සරණ ගියපු ශාස්ත්‍රඥ වහන්සේ රාග ద్వේෂ මොහ නැණි. මං සරණ ගියා කියලා උන්වහන්සේ 아무තු සන්තෝෂයක් වෙන්නේ නැහැ. පිරිනුවම් පාලා. ආතාරියොත් මටයි පාඩු. ආතාරියත් උන්වහන්සේ සන්තෝෂ වෙන්නේ නැහැ. පිටුනම් පාලා. අපි මහාසයායක් වටේ පෙරලි පෙරලි වෙන්දත්, මේ බෝධින් වහන්සේ ළඟ පෙරලි පෙරලි වෙන්දත්. දැන් බෝධින් වහන්සේත් බුදුරජාණන් වහන්සේ වගේමනේ. බුද්ධ බලයෙන් වැඩ සිටින්නේ බෝධින් වහන්සේලා. මම මේ කිව්වේ බුද්ධගය වජිරාසනේ ළඟ වැඩ හිටියේ බෝධින් වහන්සේගේ සාකාන්නේ මේ ඔක්කොම.
මේ බුද්ධ බලයෙන් වැඩ සිටින්නේ. එතකොට අපි හිත පහදව වැන්දත් ඒක අපිට මිසක් අපි වෙන කෙනෙක් එහෙම නැහැ. රාතන් වහන්සේලා ගැනත් එහෙමයි. එතකොට බලන්න ඔන්න බුදුරජාණන් වහන්සේගේ පළවෙනි ගුණය මොකද්ද? රාගයක් නැති බව, ද්වේෂ නැති බව, මොහි නැති බව. උන්වහන්සේ දහම් දෙසුවා. දහම් දෙසිය රාගේ පිණිසද, රාගේ දුරු කිරීම පිණිසද. ලෝකේ වෙන කොහෙද එහෙම දහමක්? උන්වහන්සේ දහම් දෙසුවේ ද්වේෂේ පිණිසද, අරකට ඊර්ෂ්‍යා කරපන් ඒක අපි ආගමේ නෙමෙයි. අරකකදී මංකොල්ල කපන් ඒක අපි ආගමේ නෙමෙයි. එහෙමද දහම් දෙසුවේ ද්වේෂේ ප්‍රහාණය කිරීම පිණිසද? ද්වේෂේ ප්‍රහාණය කිරීම පිණිසද. උන්වහන්සේ දහම් දෙසුවේ මුලාවේ දාන්නද, මෝහේ ප්‍රහාණය කරන්නද? එහෙම දහමක් වෙන කොහේද? ශාස්ත්‍රුන් වහන්සේගේ ඇර වෙන කොහේද එහෙම දහමක්? එහෙනම් ලෝකේ අනිත් දේවල් එක සංසිඳා බලද්දී අපේ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මෙ මොනතරම් නිර්මල දෙයක්ද? මං කිව්වේ ඒකයි. මේ කාලේ භයානක අකුසල් කරන ඒවට වැරදි අර්ථ දීලා. අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි වැරදි. අනිත්‍ය කියන්නේ ඕක නෙමේ. න ඉච්ඡ අනිච්ච වෙලා තියෙන කකේ මා අභූත බුරු කියනවා. එතකොට ඒ බුදුරජාන් වහන්සේගේ රාග දේශ මොහ නැති ධර්මය මොනතරම් උතුම් ධර්මයක්ද කියලා හිතලා හිතේ පහද ගන්නවා. ඒක හිත පිටව ගන්නවා කියන්නේ ඒකයි. භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා ඒ ධර්මය අවබෝධ කළා, හැසිරිලා රාග දේශ මොහ ප්‍රහාණය කළේ නැද්ද? සාරිපුත්තු මහරහතන් වහන්සේ, මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ, මහා කස්සප මහරහතන් වහන්සේ, ලංකාවට වැඩි මිහිඳු මහරහතන් වහන්සේ, රහත් සංඝපරපුර බලාගෙන ඉනොද දාන එනක නෑ. උඹලා ඊයේ හොඳට කන්ට දුන්නා, අද මොකද කියලා අහනවද? නෑ. ඉස්සර නම් මේ වෙද්දී මාසිකව අපිට මොනවා හරි තෑගි භෝග ගේනවා කෝවද? එහෙම අහනවද? නෑ. වීතරාගී සංගරුවනත් වීතරාගී වීත දෝෂි වීතම මේ ගැන හිත පිහිටවා ගත්තොත් තියෙන වාසිය මේකයි. ජීවිතේ කරදර කම්කටොළුවකට එකෙනෙක් කියනවා, මොකද දන්නේ උඹලට කරදර? ගිහිල්ලා පොඩ්ඩක් වේලපත් කඩේ බලාගනි. එතකොට සරණ ගිහින් තියෙන මොකක්ද? වේලපත් කඩේ. කටින් කියන බුද්ධං සරණං ගච්ඡාමි කියලා ප්‍රශ්නයක් වෙච්ච ගමන් හිතේ වැඩ කරන්නේ හතරී රාහු, හතේ කේතු, නමේ සනි, දහයේ සිකුරු. කටින් කියනවා අපි හොඳ බෞද්ධයෝ, උපාසක චණ්ඩාලයෝ, උපාසක සැඩොලියෝ. ඒගොල්ලෝ ශ්‍රාවකයෝ වෙන්නේ නැහැ. දැන් බලන්න හිතල මම අවංකවම කියන්නේ මේ කාලේ මනාකොට සරණ පිහිටන්න ලේසිත අමාරුද? දැන් ඇත්ත කියන්න, අමාරුවෙන් හරි මේක කරගන්න. ප්‍රශ්නයක් වෙනකට මතක් ඉන්න ඕනේ මම භාග්‍යතුන් වහන්සේ සරණ ගියා. පෙර ආත්මේ කර්ම විපාක අපිට එන්න බෑද මේ ආත්මේ? අපි හදන්නේ එනේනේක ඔක්කොම සුද්ධ කරලා බේරෙන්නනේ. බාහිදාර ජීවිතයත් බැරුව ගියානේ නේද? ප්‍රති ඒ නිසා අපිට සියලුම ප්‍රශ්න මේ ජීවිතේ විසඳන්න බෑ. ඔක්කොම විසඳන්න පුළුවන් කියනෝ නම් බොරුවක්. ලෝකේ කාටවත් බෑ. හැබැයි එකක් විසඳගත හැකි, සතර අපායන් එකකින් වළකින්න. ඒක අපිට උවමනා එකක්ද නැද්ද? දැන් බලනකො අර අම්මා 40 අවුරුද්ද සිල් ගත්තා. නමුත් ධර්මයේ පැත්ත හරියට කල්පනා නොකරපු නිසා, ධර්මයේ හරි විදිහට පිටවාගෙන කටයුතු නොකරපු නිසා බලනකො කර්මය කරගිච්ච හැටි නේද? ඒ නිසා මේ බොරුවට දැන් මම නම් සතර අපායෙන් මිදෙනවා, මම මෙහෙමයි කිය කී තමන්ගෙන
කයිවාරු ගහන එක කිසිම තේරුමක් නැහැ. මේක කයිවාරු වලින් විසඳන්න බෑ. මේක කර්ම න්‍යාය වැඩ කරන්නේ අනාත්මයි. කර්ම න්‍යාය අනාත්මයි. අනාත්මයි කියන්නේ ඈ අනාත්ම කියන වචනේ තේරුම තමයි තමන්ගේ නියෝගයට, තමන්ගේ පාලනයට, තමන්ට ඕන හැටියට වෙන්නේ නැහැ. තමන්ට ඕන හැටියට වෙන්නේ නැහැ. දැන් අපිට පුළුවන් මේ ඇස් දෙක තමන්ට ඕන හැටියට තියාගන්න බෑ. කන් දෙක, නාසය මේ එකක්වත් බෑ. මරණින් මත්තේ උපතට යන්නේ තනි කර්ම කර්මානුරූපව. ඒ නිසා මොකක් හරි වාසනාවකට අපි දැන් මනස ලෝකෙට ඇවිල්ලා පුළුවන් නම් බුදුරජාණන් වහන්සේගේ මේ එක අරහං ගුණය මෙනෙහි කළ හිත පහදව ගන්න. බොරු වාදවලට යන්න එපා. බුදුරජාණන් වහන්සේ මෙහෙන්න ඉපදිලා තියෙන්නේ කිය ඒව ඔක්කොම අයිති මාන්නෙට. මාන්නේ ප්‍රහාණය කරන ධර්මයක් තියෙනවා. ඊළඟට මේ මම එකක බොහොම හිතින් අහිංසක වෙන්න වැඩි ලීසි. නිහතමානී වෙන්න වැඩි ලීසි. කල්පනාවෙන් අහන්න වැඩි ලීසි. ඉවසන්ට වැඩි ලීසි. උඩඟු වෙච්ච ගමන් ඉවරයි. එතකොට ඒ වගේ බුදුරජාණන් වහන්සේගේ අනිත් ගුණ අරහං සම්මා සම්බුද්ධ විජ්ජාචරණ සම්පන්න ආදී අනිත් ගුණත් ඒ ගුණේ මෙනෙහි කරලා අනේ මම මේ ගුණයෙන් යුතු ශාස්ත්‍රුන් වහන්සේවයි මම සරණ ගියේ කියලා හිතෙන් මෙනෙහි කරන්න පුරුදු වෙන්න. එතකොට ටික ටික මේ හිත වංක භවෙන් මිදෙනවා. හිත වංචනිකද ඍජුද? වංචනිකයි. මේ වංචනික නිසා හිත එක එක වෙස් ගන්නවා. ඒ නිසා මේ හිත ඍජු කරගන්න උදව් වෙනවා. මේ එක එක ගුණේ මෙනෙහි කර කර අනේ මම මේ ගුණයන් ගෙන් යුතු දැන් ওই රාග දේශම ඕනේ කියන කාරණේ හිතනකට හිතට හරි සතුටක් එනවා. අනේ මං සරණ ගියානේ රාග දේශම ඕනේ නැති ශාස්ත්‍රුන් වහන්සේ නමක්. සම්බුඥාණින් ධර්මය අවබෝධ කරපු ශාස්ත්‍රුන් වහන්සේ සම්මා සම්බුද්ධ. එතකොට දැන් බුද්ධ කාලයේ හිටියා එක එක මිනිස්සු හිස්සය ශාස්ත්‍ර කියලා කියන්නේ හිස් මිනිස්සු. එයාලා කිව්වා ඒගොල්ලෝ සම්බුද්ධයි කියලා. දැන් මහා කච්චාන මහරහතන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි මේ කෙලෙස් සහිත පුද්ගලයෝ තමා සම්බුඥාණයෙන් අවබෝධ කරා කී කියා තමා සම්බුද්ධයි කී කියා මේ මොනවද කියන්නේ? එතකොට බුදුරජාණන් වහන්සේ වදාළා කච්චාන අවිද්‍යාව කිව්වා. මොකද්ද? අවිද්‍යාව අවිද්‍යා ධාතුව හරි විශාලයි කිව්වා. ඉතින් ඒ අය පස්සෙත් මිනිස්සු ගියේ නැද්ද? අද ලක්ෂ ගානක් යන ඉන්දියාවේ නිගණ්ඨනාථ පුත්‍රගේ පස්සේ නිගණ්ඨනාථ පුත්‍රත් මෙහෙදි දන්නේ උපන්නේ. දැන් බුදුරජාන් වහන්සේ මෙහෙ ඉපදිලා නිගණ්ඨනාථ පුත්‍රය එහි ඉන්න බෑනේ නේද? සංජය බීලටි පුත්‍රත් මෙහෙ ඔයි කොහේ හරි වෙන්න ඇති. එතකොට ඒ ගුණ දැන් භාග්‍යවතුන් වහන්සේ ස්වයම්බුඥාණයෙන් අවබෝධ කළා. ඒ වගේම අවබෝධ කරපු දේත් එක්ක උන්වහන්සේ ජීවත් වුණා. දැන් අපි සාමාන්‍යයෙන් ගමු සාමාන්‍ය මිනිස්සු අපි කියනවා අරයා දොස්තර කෙනෙක්. ගෙදරට දොස්තරද? නෑ. ආර්යා ඉංජිනේරුවා PhD කාරයෙක් කියන ගෙදරට PhDද? නෝනා කියන මේ පොලිටික් ගහලා දෙන්නේ. එතකොට යා පොල් ගන්න නේද? පොල් ගන්න ඕනේ. අන්නල්ලා මෙයා අඬනවා වඩා ගනින් කියනවා. බෑ මම PhD. පුළුවන්ද? බෑ. ඒව රසාවල් වලට තියෙන යුවා.
මේ ධර්මයෙන් එතකොට ඒ නිසා මේ ධර්මයේ ආර්යා උගත් කෙනෙක් කියා පැහැදිලා. පැහැදීම උගත්කම අතර සම්බන්ධයක් නැහැ. සම්බන්ධය තියෙන්න ඕනේ පැහැදීම උගත්කම අතර නෙමෙයි. පැහැදීමයි මොකක් අතරද? යෝනිසු මානසිකාර්යය අතර. යෝනිසු මානසිකාර්ය කියන්නේ නුවණින් විමසීමයි අතර උගත්කම අදාළ නැහැ. එතකොට මං කිය එක රාග දේශ මොහ නැතිකම ශාස්ත්‍රඥාන්සේගේ හිතන්න පටන් ගත්තට පස්සේ අනිත් ඉතුරු හිතන්න පුළුවන්. මම ඒකට උදව් වෙන්නයි, උදව් ලබා දෙන්නයි මේ ත්‍රිපිටකයේ තේරෙන භාෂාවෙන් පරිවර්තනය කළේ. ධම්මපදේ දඟුණි මම ජාතක පොත පරිවර්තනය කළා තියෙනවා. ජාතක ගැන ඔන්න ඔබට මං කතන්දරය මතක් වුණා, මං කියන්නම් චූටක් ඈ වෙලාව. මොකද චේතිය ජාතකය කියලා ඒ කාලේ මිනිසුන්ට බොරු අහන්න ලැබුණේ නැහැ. මහා බෝධිසත්ව උපන්නා ඒ චේතිය කියන්නේ රජ්ජුරුවෝ, ඒ රජ්ජුරුවන්ගේ පියා, පිය රජ්ජුරුවෝ කාලේ මහා බෝධිසත්වෝ උපන්න පුරෝහිත බ්‍රාහ්මණයා වෙලා. එතකොට මහා බෝධිසත්වෝ පුරෝහිත බ්‍රාහ්මණයා මට මතක නිකන් අජිත වගේ නම මතක. එතකොට මේ පුරෝහිත බ්‍රාහ්මණයා, පුරෝහිත බ්‍රාහ්මණයාගේ මල්ලි ඉන්නවා. මහා රජුරුවන්ගේ පුතයි පුරෝහිත බ්‍රාහ්මණයාගේ මල්ලි එක ඉස්කෝලේ ඉගෙන ගත්තා. එතකොට යාළුවෝ කවුරු කවුද යාළුවෝ? රජුරුවන්ගේ පුතයි පුරෝහිත බ්‍රාහ්මණයාගේ මල්ලි. එතකොට ඒ රජුරන්ගේ පුතා කිව්වා, මට රජකම හම්බුණාම මං ඔයාට පුරෝහිතකම දෙන්නම් කිව්වා. දැන් යාළු යාළු කතා වුණා. දැන් රජුරෝ, ඒ කියන්නේ මහරජුරෝ මැරුණා. පුතාට රජකම ලැබුණා. යාළුවාට තාම මොකුත් දෙන්න හම්බුන්නේ නැහැ. යාළුවා කියන්නේ කාගේ කවුද? පුරෝහිත බ්‍රාහ්මණයාගේ මල්ලි. පුරෝහිත බ්‍රාහ්මණයා කවුද? බෝධිසත්වයෝ. එතකොට දැන් පුරোহিত බ්‍රාහ්මණයා වැඩිමල්ද බාලද? වැඩිමල්. එයා අයියා. අනිත් එක්කෙනා මල්ලි. මල්ලිගේ නම කෝරකම්බල කියලා. ඊට පස්සේ පුරোহিত බ්‍රාහ්මණයා කල්පනා කළා, මං දැන් වයසයි. මම යනවා තාපසෙක් වෙන්න. පුරোহিত බ්‍රාහ්මණයට පුතෙක් ඉන්නවා. රජුරවන්ට කිව්ව රජතුමනි, දැන් රජුරු තමයි පුතා රජ වෙලා. රජතුමනි මම තාපසෙක් වෙන්න, මම ගිහි ජීවිතය අත්හරිනවා, මගේ පුරෝහිත পদවිය මම මගේ පුත්‍රයාට දෙන්නම්. පුත්‍රයාට මේ පුත්‍රයාට උගක්කම තියනවා කිව්වා. හොඳයි කිව්වා. ඊට පස්සේ දැන් පුරෝහිත උනේ කවුද? අර අජිත පුරෝහිතගේ පුත්‍රයා. මල්ලි නෙමෙයි. පුත්‍රයාට දුන්නේ. එතකොට මල්ලිට ජොබ් එක හම්බුනාද? නැහැ. මල්ලි වෛර බැඳගත්තා. අයියා ගැන මට දුන්නේ නැතුව එයයිගේ පුතාට දුන්නා. දැන් රජුරුව දවසක් උඩු මහලේ ওই තේ බිබී ඉන්න වෙලාවේ යාළුවා ගියා. කවුද? පුරোহিতගේ මල්ලි. ගිහලා කතා කරින්න කිව්වා, දැන් මොකද ඔයා පුරোহিতකම කරන්නේ නැද්ද කියලා ඇහුවා. අනේ මං කොහෙ කරන්නද, අපේ අයියා එයාගේ පුතාට දීලා ඔන්න ගියා මහන වෙන්න. ඉතකෝයා මහණ වෙන්න කියනනම් දැන් ඔයාට පුළුවන් මේක ගන්න. එහෙම ගන්න බෑ, මේක පරම්පරාවෙන් එන්නේ වැඩිමහලු එක්කිනා තමයි තීරණේ ගන්න කිව්වා. අයියා නැති වැඩිමහල් අයියා නේ තීරණ ගන්න. එහෙම කොහොමද කරන්නේ? මං ඔයාව වැඩිමහල් කරලා අයියා බාල කරන්නම් කිව්වා. අපි පාලවෙන්තුට හොඳයි. ඔයාව වැඩිමහල් කරලා අයියාව බාල කරන්නම් කිව්වා. එතකොට කෝර කම්බල මල්ලි කියනවා, අපේ රජතුමනි ඕකනම් කරන්න බෑ, අපේ අයියා විද්‍යාධරයා, මහා බලසම්පන්නයි. ඔයා ඕක කරන්න කිව්ව දැන් බලන්න කිව්ව ඔබතුමා දැන් ආකාශේ හිටගෙන ඉන්නවා. එයා ඔබතුමාව නිකම්ම බිම දායි. දැන් බලන්න ඔබතුමා
ගේ ආරස්සාවට කඩු අරගෙන දෙවිවරු හතර දෙනෙක් ඉන්නවා. මේගොල්ලන්ව නොපෙනියන්ට සලස්සයි. දැන් බලන්න ඔබතුමාගේ ඇඟින් සද්දුන් සුවඳ විහිදෙනවා. ගඳ ගස්සයි. ඔබතුමා කතා කරනකොට මහනිල් මල් සුවඳ විහිදෙනවා. ඔබතුමාගේ කටින් ගඳින්ද සලස්සයි. පොළොවෙත් ගිල්ලවන්න බැරි නෑ කිව්වා. ඒව කොහෙද කරන්නේ මම කරන්නම්කෝ කිව්වා. දැන් උන රජුරෝ තීරණ කළේ මොකද්ද? අයියා මල්ලි කරන්ට, මල්ලිව අයියා කරන්ට. මිනිස්සුන්ට දැන් මේ කතාව පැතිරුණා. මිනිස්සු කිව්වා යකුඩු මෙන්න හරි අද්භූත දෙයක් වෙන්න යනවා. අපේ රජුරෝ මුසාවාද කියලා ජාතියකින් වැඩිමලහ බාලයා කරනවාලු. බාලයා වැඩිමල් කරනවාලු. මිනිස්සු කතාවල මොනවද මේ මුසාවාද කියන්නේ? ඒක මේ කාලේ ලෝකෙ බොරු නෑ. මුල් යුගේ. ඊට පස්සේ දැන් අර පුත්‍රයා ඉන්නේ පුරෝහිත වෙච්ච එකනා. එයාට ආරංචි වෙලා යාගයා කෙලීම පැවිදි වෙච්ච තාපසයා හම්බෙන්නේ. ගිහිල්ලා කිව්වා අනේ පියාණනි හරි වැඩේ වෙන්න යන්නේ. රජුරෝ මේ ඔබ වහන්සේගේ වැඩිමල්කම නැති කළා බාලයා කරලා මේ පොඩි බාප්පට මේ පුරෝහිතකම අරන් දෙන්න යන්නේ කිව්වා. ඒව කොහෙද කරන්නේ මම බලාගන්නම් කිව්වාට මටත් කියාපන් දවස කිව්වා. හරියටම සතියකින් වැඩේ කරනවා කිව්වා. ඔන්න සතිය උදා වුණා. රාජාංගනේ සූ ගාල දැන් සින්නක දැන් මොකද්ද මේ බලන්ට ඇවිල්ලා තියෙන්නේ? රජ්ජුරුව බොරු කියනවා බලන්ට. එතකොට රජ්ජුරුව බොරු කියනවා බලන්ට හෝගල සෙනගල දැන් රජ්ජුරුව හොඳට සැරසිලා ලස්සන්ට ආභරණ වලින් සැරසිලා දැන් ඇවිල්ලා ආකාශයේ ඉන්නවා හිටගෙන. දැන් කොහෙද ඉන්නේ හිටගෙන? අහසේ. දැන් දෙවිවරු හතර දිනක් ඉන්නවා ගාඩ් එකට කඩුව අරගෙන සුවඳ විහිදේ. බෝධිසත්වය තහසින් ආවා. ඇවිල්ලා ආකාශෙම පත්කඩේලලා වාඩි වුණා. වාඩි වෙලා රජුරුවන්ගෙන් ඇහුවා රජතුමනි ඔබතුමා මුසාවාද කියන හදනවා කියලා ආරංචි. ඔව් මං එහෙම එකක් තීරණය කළා කියලා. ඔබතුමා මේ වැඩිමල් කිනාව බාලයා කරලා බාලයා වැඩිමල් කරන්න හදනවා කියලා. ඔව් මං එහෙම කරනවා. රජතුමනි ඔබ කරන්න එපා. ආකාශයෙන් වැටි. ඔය දෙවිවරු නොපෙනියයි. ශාරීරික ගඳ ගහයි කිව්වා. රජ්ජුරු කොම මාන්නේ. බලේ එනකට බලෙත් එක්ක එන එකක් නේ. මොකද්ද මාන්නේ? එතකොට කිව්වා නෑ මම් ප්‍රකාශයට පත් කරනවා මේ අජිත බ්‍රාහ්මණයා මල්ලි මේ කෝර කම්බල කියන අර මල්ලි එයා වැඩි මලා එයා අයියා කිව්වා. කිව්වා විතරයි අහසින්ද බැරුණා. සුටුස් ගාලා බිම හිටගත්තා. දෙවරු හතර දෙනා නොපෙනී ගියා. කුණු විතර බින්ද වගේ ඇඟෙන් ගඳ ගහන්න පටන් ගත්තා. කටින් ගඳ ගහන්න පටන් ගත්තා. එතකොට රජ්ජුරු හිතුවා අයියා අරයා කිව්වනේ අත්තා අයියා බල සම්පන්නයි තාපසින්නාංශ කරාවි කියලා. රජ්ජුරු මේ අයියාගේ ට්‍රික් එකක් කියලා. කර්මීපාගෙන දන්නේ. ඊට පස්සේ රජ්ජුරු මේ තාපසින්නාංශ බෝධිසත්වකෝ රජතුමනි ඔය නැති වෙච්ච දේවල් ආයි ලබා ගන්න පුළුවන්. සත්‍ය කියන්න. සත්‍ය මන් දන්නවනේ. සත්‍ය කියන්න කිව්වා. කේනකට දැන් රජ්ජුරුව පල්ලෙකන දැන් පල්ලෙකදී ආයි කිව්වා නෑ මම නැවතත් ප්‍රකාශ කරනවා. ඔහේ මල්ලි මියයි අයියා කිව්වා. කේනකටම කකුල් දෙක මේ වල්ලු කර ගාවින් ගිලුණා පොළොවේ. බලන්ට රජතුමනි වෙච්ච දේ දැන් බෝධිසත්වය කියනවා. පොඩ්ඩක් කල්පනා කරලා මේ කියන කාරණය ගැන දෙපාරක් හිතන්න. හිතල සත්‍ය දැනගෙන තව කෙනෙක් අහන්නේ එයාට බොරු කියන්න එපා. සත්‍ය කියන්න නිවැරදි වෙන්න පුළුවන් ආයි ලැබෙයි මේවා කිව්වා. කියනකට කිව්වා නෑ මම කියනවා ඔහේ මල්ලි. දැන් මේ මල්ලි කියලා කියන කාටද? අයියට. ඔහේ මල්ලි මේ අයියා කියලා මලයා පෙන්නුවා.
ඊට පස්සේ ඒක කියනකටම ධනිස ගාවට ගිලුණා. ඊට පස්සේ කිව්වා බෝධිසත්වය රජතුමනි සිහියෙන් කතා කරන්න බොරු කියන්න එපා සිහියෙන් කතා කරන්න නිවැරදි වුණොත් ආයි මං ඒ ඔක්කොම ආයි ලැබෙනවා ඔබට දැන්වත් නිවැරදි වෙන්න කිව්වා කියලා කිව්වා රජතුමනි බොරු කීමේ විපාක මේකයි මනුස්ස ආත්මයට ආවට පස්සේ දරුපල නැහැ ඒ ජාතකයේ තියෙනවා දරුපල නැහැ උපන්නොත් උපදින්නේ කෙල්ලෝ විතරයි කොල්ලෝ නැහැ ඊළඟට කිව්වා යම් දරුවෝ ඉන්නවනම් ඒ දරුවෝ දෙමාපියන්ව දාලා යනවා දෙමාපියෝ අසරණ වෙනවා ඒ කීවට පස්සේ කිව්වා රජුරුවෝ අහංකාරනේ නැහැ ඔබ මල්ලි මේ අයියා කිව්වා කේනකටම පපුව ගාවට ගෙලුණා විල්නාමිකව රජතුමනි බොරු කියන්නේපා බොරු කියපු ගමන් දිව දෙකට බෙදෙනවා දිව දෙකට බෙදිලා සර්පාත්මෙට ඊළඟ ආත්මය යනවා කිව්වා රජුරුවෝ නැහැ ඔහි මල්ලි මේන් අයියා කියලා මල්ලි උපින්නෝ පපෝ ගාවට උරිස්ස ගාවට ගිලුණු රජතුමනි මාළු වෙලා උපදී දිව නැති මාළුන්ට දිව නැහැ දිව නැති මාළු වෙලා උපදී බොරු කියන්ට එපා කිව්වා සිය උපදවා ගන්නට කිව්වා කියන කාරණේ ගැන කියනකටම මියා කිව්වා නැහැ ඔයා මල්ලි මේනි අයියා කිව්වා කියනකටම ගිනි දැල් මතු වෙලා යටට ගියා මිනිස්සු ඔක්කොම බය වුණා රජුරවන් හිටියා පුතාලා පස් දෙනින් පොඩියුන් පස් දෙනා ඇවිල්ලා වන්ද අනේ අපි අපිට සමාව දෙන්න මේ වෙච්ච දේ මේ විනාශයක් වුණා කියලා මුළු නගරෙම කම්පා වුණා ඊට පස්සේ උක කරන්න දෙන්නේ දරුවනි උඹලාටත් මේ ඒ නගරේ නම සොත්තිවති උඹලාටත් මේ සොත්තිවති නගරේ ඉන්න කැප නැහැ දැන් කිව්වා කියලා එක එක දිසාවලට පස් දෙනා පිටත් කළා වැඩිමලා බාලයා කළා බාලයා වැඩිමා කරපු එකට එච්චර විපාක නම් බුදුන් පහළ වෙච්ච භූමියට ගාරහනකට කොහොම වෙයිද දැන් හිතාගන්න මේක භයානකකම ඉතින් ඒ නිසා හොඳට මතක තියාගන්න බුදුරජාන් වහන්සේ පහළ වෙච්ච තැන සුදුපටු තැනක් නෙමෙයි මම ඉන්දියාවට යන්න ඉන්න පටන් අරන් අවුරුදු 20කට වැඩි සුළුපටු තැනක් නෙමෙයි බුද්ධගයාව කියන්නේ. එතන බුදුරජාන් වහන්සේ වාඩි වුණා වෙසක් පොයේ දවසේ. එතනින් උන්වහන්සේව නැගිට්ටවන්ට සේනාසහිත මාරයාව. අන්න ඒගොල්ලෝ තමයි දැන් වැහිලා ඉන්නේ අර කට්ටියට. මාරයාව. ඇවිල්ලා කිව්වා ඒ සිද්ධාර්ථ මෙතනින් නැගිටලා ඵලයන් මෙතන අයිති නෑ කිව්වා. දැන් කවුරුත් නෑ උදව් කරන්නට. දෙවියෙක් බඹෙක් අහලක නෑ. ඒක ධර්මතාවයි. ඊට පස්සේ අපේ බුදුරජාණන් වහන්සේ ඇහුවා මාරය මෙතන ඔහි අයිතිවාසිකම් කියන්නට සාක්ෂි මොනවද කියලා ඇහුවා. ඇයි මේ ඉන්නේ කීප ගමන් මුළු මාර සේනාවම කිව්වා අපි සාක්ෂි මෙතන අයිති මුන්නේ හෙට කිව්වා. එතකොට මාරය ඇහුවා සිද්ධාර්ථ ඔය බෝසෙවනේ ඉන්ට උරුමකම් කියන්න සාක්ෂි මොනවද කියලා ඇහුවා. පුද්ගලෙක් නෑ දැන්. ඒ දැන් ගල් වරුසායවලා ආයුධ වරුසායවලා වැලි වරුසායවලා මේ කුණාටු වරුසායවලා මා එකකින්වත් දැන් නැගිටවන්න බෑ. ඒ අන්තිම තුරුම්පුවේ ගැහුවේ. අපේ බුදුරජාණන් වහන්සේට කරන්න දෙයක් නෑ. උන්වහන්සේ දකුණු අත අරගෙන පොළොවට ස්පර්ශ කළා. පොළවෙන් ඇව්වේ ඒ මිහිකත සාරා සංඛේ කල්පලක්ෂයක් පුනුල්ලී මං පාරිමි ධර්ම පුරාගෙන යම් යම් අවස්ථාවලදී එද්දී නුඹ කම්පා වෙලා පොළොව සොළවා ගියා නේද කියලා ඇහුවා. නුඹ දන්නවා නේද කියලා මම මෙතනට ආ ගමන. එතකොට පින්වත්නි මහා සාගරයේ රළගෙඩි වගේ පොළොව නටන්නට ගත්තා. ඒක මෙහෙ නෙමෙයි තියෙන්නේ දඹදිව ඉන්දියාවේ. පොළොව නටන්නට ගත්තා. පොළොව නටනකොට අර හස්ති රාජයා පිට මාරයා හිටියේ. හස්ති රාජයා වැටුණා. වැටෙනකොට මාරයා වැටුණා.
පැරදුනා. ඔක්කොම ගියා අපලා ගියා. ඒ භූමියට ගරහන උනන් එතන බුදුන් උපන්නේ නැහැ කියලා. භාග්‍යතුන් වහන්සේ බුද්ධත්වයට පත්තුනේ නැහැ කියලා. මරණාසන්න වෙනකොට යම පළු ලැබිලා ඇදගෙන යයි. හා දැන් වර කියලා. අනුමෝදන් වෙන්න එපා. ඒක මාර මාරා වේසේ. එනස හොඳට මේවා තේරුම් ගන්න. තේරුම් අරගෙන මේ වෙසක් පොයේ දවසේ අපේ භාග්‍යතුන් වහන්සේ ජයගත්තී. ඒ භූමිය විතරයි එතන ඔරොත්තු දෙන්නේ. ලෝකේ වෙන භූමියක් නැහැ. ඉතින් ඒ නිසා හිත පහදවා ගන්නට මම කියවන හිත පහදව ගන්න විදිහ දැන් මේ කියපු කාරණාවල් හොඳට නුවණින් විමසන්න. මේක ඇත්ත. වචනකින් රවට්ටන්න අපිට අවශ්‍ය නැහැ. මොනවා ගන්නද? අහිංසක මනුස්සයන් රවට්ටලා. ඕගොල්ලෝ කොච්චර අහිංසකද? ඕගොල්ලන්ගේ රවට්ටලා මොනවා ගන්නද? ඕගොල්ලෝ රවට්ටලා බොරු කළා දැන් මම රහත් මට මොනවද මේ පටිසම්පදා පහළලා මම ඒකෙන් කියන්නේ කියලා මුලා කරොත් ඒ මුලා කිරල කොච්චර භයානකද? ඒක මාරාවේශයක මිසක් මිනිස්සුෙකුට නම් ඒක හිතන්න පෙළඹෙනවා කියන්නේම මුලාවක්. ඒ නිසා ඔයගොල්ලෝ හොඳට තේරුම් ගන්න මේ එක එක කුණකොඩවල් සැරිසරනවා මාධ්‍යවල. ඒවට අහුවෙන්න එපා. හොඳට තේරුම් අරගෙන අහිංසකව අර මාන්න තුنين ප්‍රහාරයට පත්තුමි. භාග්‍යවතුන් වහන්සේගේ ගුණ සීකර කර දැන් අරග මතක තියාගෙන හිතන්න. අපි සරණ ගිය ශාස්ත්‍රුන් වහන්සේට රාගෙත් නැහැ, ද්වේෂෙත් නැහැ, මෝහෙත් නැහැ. එහෙනම් ඒකේ ආනිසංශ වැඩි ඒකයි. අපි ඒ සරණ මෙනෙහි කර කර ඉන්නකොට ඒකෙන්ම බුද්ධ දේශනාවේ තියෙනවා යම් කිසි කෙනෙකුට සද්ධා මාත්‍රයක් ඕක තිබුණොත් සබ්බේතේ සග්ගපරායන ඒ සියලු දිනාම සුගතියේ වරදින්නේ දිවියන් අතරට යනවා. ඒක වළක්වන්න තමයි ඔය යන්නේ ඔය මාරා වේසේ. සුගතිය උපදින්න එක වළක්වන්න. ඒ නිසා ඒකට අහු නොවි මේ පිරිස හොඳට බුදුරජාන් වහන්සේගේ සරණේ පිටන්ට දුර්ලභ එක වීත රාගී වීත දෝෂී වීත මෝහි ශාස්ත්‍රුන් වහන්සේ ඒ වගේම වීත රාග ද්වේෂ මෝහ දුරු කරන ධම ඒ වගේම ඒ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නේ සාරිපුත්ත මොග්ගල්ලාන ආදී මේ පණපිටින් රහතන් වහන්සේලා හොයන්න යන්න එපා. එතන මේ අවුල වෙන්නේ. මගපල්ලාභින් හොයන්න පණපිටින් රහතන් හොයන්න යන්න එපා. ඕගොල්ලන්ව අල්ලේ තියලා නටවයි. ඒව හොයන්න යන්න එපා. මම හොයන්න ගිහිල්ලා අමාරු වෙටිච්ච එකනේ කී කාලේ. ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේ හොඳට හිතින් සරණ යන්න, ධර්මයේ සරණ යන්න, ශ්‍රාවක සංඝරත්නයේ සරණ යන්න. දැන් කවුරුත් හිතින් එහෙම කියලා මං කිව්වහම හොඳට කියලා සරණ යන්න. කවුරුත් කියන්නේ ඒ භාග්‍යවත්තු අරහත්තු ගෞතම නම් අපගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේ ඒකාන්ත වශයෙන්ම වීතරාගීසේක වීත දෝෂීසේක වීත මොහීසේක ඒ රාග දේශ මොහ නැති බුදු රජාණන් වහන්සේ මම සරණ යමි රාග දේශ මොහ නැති බුදු රජාණන් වහන්සේ මම සරණ යමි තෙවනුවද
මම සරණ යමි. අපගේ බුදුරජාණන් වහන්සේ රාග දේශ මොහ ප්‍රහාණය කිරීම පිණිස දේශනා කොට වදාරන ලද උතුම් ශ්‍රී සද්ධර්මය මම සරණ යමි. දෙවනුවද මම සරණ යමි. තෙවනුවද මම සරණ යමි. ඒ උතුම් ශ්‍රී සද්ධර්මය මනාකොට ප්‍රගුණ කිරීමෙන් රාග දේශ මොහ ප්‍රහාණය කළ ආරි මහා සංඝ රත්නය මම සරණ යමි. දෙවනුවද මම සරණ යමි. තෙවනුවද මම සරණ යමි. සාදු සාදු සාදු. කවුරුත් කියන්න මං කියවුවාම දෙවියන්ට පින් දෙන්න පළමු. සක්කෝ දේවානමින්දෝ ඉමං පුඤ්ඤානුමෝදතු පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛතු බුද්ධ ශාසනං චිරං රක්ඛතු ලංකාදීපං විස්සකම්මෝ දේවපුත්තෝ ඉමං පුඤ්ඤානුමෝදතු පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛතු බුද්ධ ශාසනං චිරං රක්ඛතු ලංකාදීපං පුරිමන් දිසං දතරට්ඨෝ දක්ඛිනේන විරුල්ලකෝ පච්චිමේන විරූපක්ඛෝ කුවේරෝ උත්තරං දිසං චත්තාරෝ තේ මහරාජා ඉමං පුඤ්ඤානුමෝදන්තු පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලංකාදීපං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ දේශනං පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලංකාදීපං පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. සාදු. මේ ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමට සහභාගී වූ ගරුතර මහා සංඝ රත්නයට ඒ වගේම පින්වත් මෑණිවරුන්ට මේ පින අයිති වෙලා උන්වහන්සේලා නිදුක් නිරෝගීව සුවපත්ව සුවසේ ශීලාදී ගුණ ධර්ම පුරුදු කරමින් සැපසේ ධර්මී හැසිරෙත්වා කියලා සාදු කියමු.
එවගේම රැස් කරන මේ සියලු පුණ්‍ය ධර්මයන් අද මේ ධර්ම දේශනේ සඳහා විකාශදායකත්වයේ දක්වා තිබෙන්නේ පින්වත් හේමන්ත වැලිගල්ල මහතා උදේනි අබේරත්න මහත්මිය විශාල් වැලිගල්ල පුතුන් යන පවුලේ අය කැනඩාවේ පදිංචි මේ පින්වතුන්ට මේ පින අයිති වෙලා තුනුරුවන්ගේ ආශිර්වාදින් දෙවියන්ගේ ආරක්ෂාවෙන් නිදුක්ව නිරෝගීව සුවපත් සැපසේ ගුණධර්ම පුරුදු කරමින් වාසය කරන්නට වාසනාව ලැබේවා. ඒ වගේම මේ පින්කම් සංවිධානය කරන සියලු පින්වතුන්ට මේ සඳහා කැපවිලා කටයුතු කරන සියලු දෙනාට මේ ධර්මයේ ශ්‍රවණය කරන ඔබ සියලු දෙනාට ඒ වගේම සජීවීව විකාශය වූ මේ ධර්මයේ ආසන ඔබ සියලු දෙනාට ඒ වගේම ශ්‍රද්ධා නාලිකාවේ පින්වත් සියලු දෙනාට මේ සෑම කෙනෙකුටම එකසේ මේ පින අයිති වෙලා සියලු දෙනාටම තුනුරුවන් සරණින් ඒ බුදුරජාණන් වහන්සේගේ බුද්ධානුභාවයෙන් ධර්මරත්නේ ධම්මානුභාවයෙන් සංඝරත්නේ සංඝානුභාවයෙන් ඉන්දියාවේ බුද්ධගයාවේ තිබෙන උතුම් වජිරාසනේ ආනුභාවයෙන් ඒ වගේම බර්ණ සිසිපතන් මිගදායේ ආනුභාවයෙන් ඒ වගේම පිරිනිවන් මංචකේ ආනුභාවයෙන් ලුම්බිනි සල්වනේ බුදුන් පහළ වූ භූමියේ ආනුභාවයෙන් ඒ වගේම ඒ ත්‍රිවිධ මංගල්‍යයේ ආනුභාවයෙන් අපි සියලු දෙනාට නිදුක් නිරෝග සුවපත් භාවයේ ලැබේවා. මෙලෝ ජීවිත වාසනාවන්ත වේවා. විශේෂයෙන් අසත්පුරුෂ අධර්ම මිසදිටු ශ්‍රවණය කරන්නට නොලැබේවා. මේ කල්යාණ මිත්‍රාසෙන් නිර්මල සත්පුරුෂ ධර්මයේ ශ්‍රවණය කරලා යෝනිසෝ මනසිකාරයෙන් නුවණින් විමසා දහම් කරුණු වටහා ගන්නට ලැබේවා. මුලා නොවී තිරුවන් සරණේ මනාකොට පිහිටන්ට ලැබේවා. මේ ගෞතම බුද්ධ විශේෂයෙන් පරලෝ සුගති සප සුගති ආරක්ෂාව ලැබේවා. මේ ගෞතම බුද්ධ ශාසනයේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට අපට වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. ධම්ම සිහනද